අයිබුවන් 307 සජීව සංවාදයේ සමගයි ඔබ අදත් එක් වී සිටින අපි අදත් සූදානමින් සිටිනවා ඔබ වෙනුවෙන් ජනතා නියෝජිතින්ගෙන් ප්‍රශ්න කරන්නට අදත් මා සමග සිටිනවා චාපා මේ කාර්යාවයට මට සහයෝගය ලබා දෙන අයිබුවන් චාපා අයිබුවන් අපි අද දවසේදී ප්‍රශ්න කරන්නට බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාව අපි බොහොම ගෞරවයෙන් ඔබතුමා පිළිගන්න අපේ මැදිරියට අයිබුවන් 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 මට හිතුණා මේ ඔබතුමා හිටපු නියෝජ්‍ය කතානායකවරයා එතනින් කතාව පටන් ගන්න. ඇයි නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඔබ ඉල්ලාස් වෙන්නේ? අතරම අප්‍රේල් 4 වෙනිදා අපි දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නවා. අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජී ඒ ඉදිරිපත් කරපු අග්‍රාමාත්‍යතුමාට විරුද්ධව ගෙනාපු එම අවස්ථාවේදී අපිට ඡන්දයක් ප්‍රකාශ කරන්න උදව් දුන්නා. ඉතින් ප්‍රතිපත්තිමය වශයෙන් ඊට කලින් අපි සිවිල් දනාම ස්ථාවරයක් දරුවා, විශේෂයෙන්ම මහා බැංකුවේ විචදේ පිළිබඳව බැඳුම් කරේදී මුදල් වංචා පිළිබඳව ඇත්තරම මමයි නිමාසිරි බලමුතුමා තමයි 2015 ඒ වෙලාවේ මහා බැංකුවටත් ගියේ නියෝජ්‍ය මහා බැංකුවේ අධිපතිතුමා බහැදැක්කේ. අපි මේකේ එච්චර ගැඹුරක් දැන හිටියේ නෑ මුලදීම මේකට පැමිණිල්ල කරනකොට. ඊට පස්සේ අපිට දිගින් දිගටම කෝප වාර්තාවය දියුගුණසිරි මහත්මයාගේ කෝප වාර්තාව ඊට පස්සේ අලුතෙන් ආණ්ඩුව පිහිට වෙනවා. ඊට පස්සේ පක්ෂයක් හැටියට තීන්දුවක් ගන්නවා මේකට වෙනමම කොමිසමක් පත් කළ යුතුයි කියලා අපේ විධායක සභාවේ, ඒ වගේම අපේ මාධ්‍යම කාරක සභාවේ. ඊට පස්සේ අපිට ඒ පිළිබඳ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක වැඩි වශයෙන් අපි ඉතින් හිතුවා මේකට අග්‍රාමාත්‍යතුමාට බැහැර වෙන්න බෑ. ඉතින් අග්‍රාමාත්‍යතුමාට ඒ ඉදිරිපත් කරපු කරුණු 15න් 12ක්ම ඍජුවම බැඳුම් කරව ආශ්‍රිතව සහ හැසිරිච්ච විදිහ පිළිබඳව තමයි ඔහුගේ විශ්වාසයේ භංග වීම පිළිබඳව තීන්දුවක් ගන්න. ඉතින් පක්ෂයක් හැටියට අපි පාර්ලිමේන්තු කණ්ඩායමක් හැටියට තීන්දුවක් ගන්නවා මේක ගිහිල්ලා එතුමාට දැනුවත් කරන්න ඉල්ලාස් වෙන්න කියලා. මේක නිමල්සිරි පාලමතුමාත් ගිහිල්ලා කිල්ලිම කරනවා. නමුත් ඔහුගේ පක්ෂයේ තීන්දුව අනුව කියන ඒක කරන්න බැහැ කියලා. කෙසේ හෝ ඒ තීන්දුව අපි කණ්ඩායම රැසීමේදී තීන්දුවක් ගන්නවා. මේකට පක්ෂව ඡන්දය දෙන්න. ඒ ඡන්දය දුන්නාට පස්සේ අපි හැන්දෑවේ ඡන්දය ප්‍රකාශ කරද්දී දිල්කා අපි දන්නවා මේ අපි ජයග්‍රහණය කරන්නේ නැහැ කියලා. අපි මේ ඒ ඡන්දේ ප්‍රකාශ කරනකොට මම ප්‍රතිපත්ති වශයෙන් අපි 16 දෙනා ඡන්දේ දෙනවා. සමහර අය ඡන්දේ දී මේ වළකිනවා. නමුත් එතකොට අපිට ඒ ඡන්දේ දුන්නේ පක්ෂයක් හැටියට අපි ප්‍රතිපත්ති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රධානයෙන් ඇති අග්‍රාමාත්‍ය ධුරයේදී රජයකට අපි සිටින්න බෑ. මොකද අපිට ඒකේ විශ්වාසය භංග වෙලා. ඒකත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයට සීලම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සිල් දෙලා ඉල්ලාස් වෙනවා. දෙයට 410ක් වගේ ප්‍රමාණයක් සේවක සේවිකාවන්. ඒ කියන්නේ අමාත්‍යාංශවල තියෙනවා සමහර තැන්වල එක එක ආයතන, ඒ ආයතනවල ඉන්න අධ්‍යක්ෂ මණ්ඩල තමන් පත් කරපු අය. ඒ වගේ විශාල ප්‍රමාණයක් වාහනත් මං හිතන්නේ 160 ගානක් ඒ අයට දුන්නු වෙන. සියලු දේවල් බාර දීලා ඒ 15 දෙනාම ඉවත් වෙනවා. එතකොට මම මේ පිළිබඳව දැඩි ස්ථාවරයක හිටිය කෙනෙක් හැටියට මමත් ලංකාවේ පළවෙනි වතාවට නියෝජ්‍ය කතානායකෙක් ඉල්ලාස්සලා තිබුණේ. මොකද ඇත්තටම ඉල්ලාස්සන විදියවත් දැලන් හිටියේ නැහැ. නිත්‍යානුකූල තත්ත්වය. මොකද ඉල්ලාස්සෙන්න ඕනේ විධායක ජනාධිපතිතුමාටයි දැනුවත් කරන්න ඕනේ. ජනාධිපතිතුමා තමයි ඒ ඉල්ලාස්සියම පිළි අරගෙන පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ. ඉතින් ඒ නිසා පොඩි කාලයක් ගත වුණා. ජනාධිපතිතුමා ඒ පිළිගන්න බැහැ කියන ස්ථාවරය හිටියයි නොයුතු දෙයක්. මොකද ඔබ ඉල්ලාස්වීමේ ලිපිය එළියට එන්න ටිකක් පරක්කු වෙන්නේ මේ කාරණය නිසාද? ඇත්තටම අපි දේශපාලනික හේතුවක් එතන තියෙනවා. පස්වෙන්ද උදේම අපි 16 දෙනා මත්සන් කරලා කතානායකතුමාට ලිපියක් දුන්නා. මම 7 වෙනිදා විතර සිංහල අවුරුද්ද ඉස්සෙල්ලා මට මතකයි ගිහිල්ලා කතා ජනාධිපතිතුමා බැහැදකලා කියනවා සර් මගේ ඉල්ලාස්වීමේ ලිපිය දැන් පාර්ලිමේන්තුව ආරම්භ කරනවා 19 වෙනිදා අප්‍රේල් මාසේ. ඒ නිසා ඊට කලින් සුදුසු පිළිවෙලක් ගත යුතුයි, කෙනෙක් පත් කරන්න ඕනේ. නමුත් පාර්ලිමේන්තුව කල් දානවනේ අත්හිතවල. පාර්ලිමේන්තුවේ කල සභා කාලේ මේ මාසේ 7 වෙනිදා දක්වා කල් තියෙනවා. ඉතින් ඒ කාලය තුලේදී මේ නියෝජ්‍ය කතානායක කතාව පස්සට යනවා.
හැබැයි 2018 අප්‍රේල් 4 වෙනිදා ඔබ පාර්ලිමේන්තුවේදී කියන්නේ ඔබෙන් ඔබට අනිත් පැත්තෙන් විරෝධතා දක්වනවා ඔබ නියෝජ්‍ය කතානායක ඔබ ස්වාධීන විය යුතු පැත්තක් ගන්න බෑ කියලා. ඒතර ඔබ කියන්නේ මේ මට දේවන්නාවෙන් එහා දේශපාලනයක් තියෙනවා. බොහොම ආවේගශීලීව කියනවා ඊට කලින් 2018 පෙබරවාරි 19 වෙනිදා ඔබ පාර්ලිමේන්තුවේදී කියනවා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන තීරණයක් ගත්ත අය ජනාධිපතිවරයන් අවසර ඉල්ලුවා අය ඌ කිව්වා නීතිපතිගෙන් අවසර ගන්න තියෙනවා ඊට පස්සේ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණේ මතය ඉල්ලන්න කිව්වා කියලා. ඉතින් අපිට එකට ඉන්න කිව්වා කියලා. කොහොමද මෙහෙම වෙන්නේ? දැන් මෙහෙම වෙන්නේ දැන් අපි ජාතික රජය කියන එකට හේතු වෙන්නේ ප්‍රධාන කරුණු තුනක්. ව්‍යවස්ථා වෙනස් කිරීම, ජනාධිපති බලතල අඩු කිරීම, මැතිවරණ ක්‍රමය කියන මූලික කරුණු එක තමයි අපි එකතු වෙන්නේ ජාතික කියන්නේ අපිට තුනෙන් දෙකේ අවශ්‍යතාවයක් පාර්ලිමේන්තුවේ තියෙනවා. ඉතින් දෙගොල්ලන්ට 113ක් නැහැ. ඉතින් ස්ථාවර රටක්, ස්ථාවර රජයක් කියන අවස්ථාව නිර්මාණය කළා තමයි අපි කියන්නේ මේ කරුණු තුන එක ඉදිරියට එන්න ඕනේ. නමුත් අපි දැක්කා සමහර කරුණුවලදී දැන් ජනාධිපතිතුමා විසින්ම තමන්ගේ බලතල අඩු කරන්න ඉදිරිපත් කරපු අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට වඩා බල අඩු කිරීමේ නොහැකිතාවයක් තියෙන බව ප්‍රකාශයට පත් කරා. ඒතොර විධායක ජනාධිපති කියන එකේ අපිට උපරිමයෙන්ම බලය අඩු කිරීමට අපි ගිහිලා තියෙනවා. මැතිවරණ ක්‍රමයේදී මනාප ක්‍රමයට තිත කියන එක අපේ තේමාව වෙලා තියෙනවා. ඉතින් අපි ඒ උත්සාහය ගත්ත පළාත් පාලන ආයතනවල මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම අපේ කොටම මතකයි මැතිවරණ දවසේ මහා දවල් ඝාතනය කරපු යුගයක් තිබුණා මැතිවරණ දවසේ. එකක් දෙකක් නෙමෙයි අවුරුදු 30-40ක් තිස්සේම ඉතාම දූෂිත ප්‍රචණ්ඩත්වයේ උඩට ආපු මනාප ක්‍රමයට අපි හැමෝම විරුද්ධ වුණා. ඒ නිසා අපි උත්සාහ ගත්තේ පළාත් පාලනවලදී මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා පළාත් පාලනවල කොට්ටාසයට වග කියන මැතිවරණ කෙනෙක් ගියේ. නමුත් ඒකේ අසාර්ථක තැන් තියෙනවා. මොකද අපි ප්‍රමාණය වැඩි වෙනවා කාන්තා නියෝජනයත් එක්ක. මම හිතන්නේ ඒක නැවත සංශෝධනය වෙනවා. යම් කිසි දුරට මේ පාර මැතිවරණය අර ප්‍රජන්දත්තේ අහුකාක් අඩු වුණා කියන්නත් පුළුවන්. අර කෝටි ගණන් වියදම් කරගෙන මුළු දිස්ත්‍රික්කය පුරාම ගිහිල්ලා එමත්නම් ලොකු කලාපයක වැඩ කරන්න වුණ අවස්ථාවත් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකේ තෝරාපත් වීම සහ ප්‍රමාණය වැඩිවීමේ අඩුපාඩු අපි හදන්න ඕනේ. නමුත් අපි සැහැමටපත් වෙන්න ඕනේ අඩුම ගානේ මනාපයක් නැති ඡන්දයක් අපි හැදුවා කියලා. අපිට ඒකේ විවේචනයක් තියෙනවා. අපිට මේක වැඩි දියුණු කරන්න ඕනේ. ඊළඟ මේ බලය විමධ්‍යගත කිරීම පිළිබඳව අපි කිව්වේ උපරිම බලයක් විමධ්‍යගත කිරීමට 13ට වඩා බලය විමධ්‍ය 13ට යහා ගිය බලයක් දෙන්න ඇති බලය විමධ්‍යගත කිරීම තමයි ශ්‍රී ලංකා දහස් පක්ෂයේ ස්ථාවරය වුණේ. ඒක මොකද අපි දන්නවා පාර්ලිමේන්තුවේ 3න් 2කින් අපි ගත්ත ස්ථාවරය පාර්ලිමේන්තුවේ 3න් 2 පාවිච්චි කරලා උපරිම බලයක් අපි බෙදන්න බලමු. අලුත් ව්‍යවස්ථාව කියන එක අපේ න්‍යාය පත්‍රයේ තිබුණෙම නැහැ. අපේ මැතිවරණ ප්‍රකාශයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරපු ජනවාරි 8 තිබුණෙත් නැහැ. අගෝස්තු 17 තිබුණෙත් නැහැ. මෛත්‍රීපාල මහත්මයා සහ මහින්ද මහත්මයා තමයි ජනාධිපතිවරුන් දෙදෙනාගේ එකතුවෙන් කරපු මැතිවරණ ව්‍යාපාරයේත් අපි අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නේ අපි. නමුත් බලය විමධ්‍යගත කිරීම සහ ව්‍යවස්ථාවේ වෙනස්කම් වල යුතුය කියන ස්ථාවරය හිටියා. ඉතින් ඒකෙදී අපි පාර්ලිමේන්තුව තුළ මේ ව්‍යවස්ථා මණ්ඩලයක් හදලා ව්‍යවස්ථා වෙනස් කිරීමේ සත් කතිකාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි ස්ථාවරක හිටියා. කරුණාකරලා මේ පුළුවන් දෙකේ 3න් 2කේ බලයක් තියෙන වෙලාවේ පුළුවන් උපරිම දේ කරගන්න. මොකද අපිට ජනමත විචාරණයකට යන්න පුළුවන් දෙයකට ප්‍රතිපත්ති වශයෙන් අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාවත් පක්ෂයවත් හිටියේ නැහැ. ඒ නිසා අපි උත්සාහ ගත්තේ පාර්ලිමේන්තුවේ මේ දේ කරගන්න. නමුත් එක්සත් ජාතික පක්ෂය එතන එකඟතාවයක් ආවෙ නෑ. මොකද පුළුවන් උපරිම දේ කියලා ඔබ අදහස් කරන ව්‍යවස්ථාව වෙනස් කරන්නෙත් නැත්තම්. වෙනස් කරන්න පුළුවන් නෑ. වෙනස් කරන්නේ චාපා දැන් පාර්ලිමේන්තුවේ උපරිම කියලා මම අදහස් කරේ පාර්ලිමේන්තුවේ 3න් 2කින් වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. ඒ කියන්නේ ව්‍යවස් මේ ජනමතයකට යන්නේ නැතුව. උදාහරණයක් විදියට මොකද්ද? දැන් කොහොම හරි දැන් පාර්ලිමේන්තුවේ 13 වෙනි ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියොත් ඒකේ පාර්ලිමේන්තුවේ 3-2 සහ ජනමතයකට යන්න වෙනවා. ජනාධිපති බලතල එහෙම නැත්නම් ජනාධිපති බලතලත් එක්ක අඩු කරලා ජනාධිපති කෙනෙක් පත් කිරීමේ ක්‍රමය වෙනස් කරන්න ගියොත් 3න් 2කට සහ ජනමතයකට යන්න වෙනවා. ඒතර අපේ ප්‍රතිපත්ති තීන්දුව උනේ ජනමතයකට නොයන පාර්ලිමේන්තුව තුළ උපරිම වෙනස්කම් කිරීමේ හැකියාව තියෙන දේවල් කරන්න. මොනවද එහෙම කරන්න යෝජිත ඔබ කියන්නේ? නේද අපි ගෙනාපු එකක් තමයි මැතිවරණ ක්‍රමය. මැතිවරණ ක්‍රමයට පාර්ලිමේන්තුවේ 3න් 2කින් පුළුවනි. සමහර කරුණු වලට මැතිවරණ රෙගුලාසි එහෙම නැත්නම් මැතිවරණ පනත අනුව
සිම්පල් මැරජ් නේද සාමාන්‍ය බහුතරයනොත් අපිට අනුමත කළා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරගත්තානේ නෑ ඒකෙත් තව තියෙනවනේ කොටස් දැන් ඒක ඉවරනේ දැන් පළාත් සභාව දැන් බලන්න පළාත් සභාවේ අපිට ගැටලුවක් තියෙනවා අපි 150ක් මේ ප්‍රතිශතය එහෙම නැත්තම් එන ඡන්ද ප්‍රමාණය අනුව 150ක් ඒ කියන්නේ එකක් ප්‍රෙෆරන්ෂල් වෝට් එක අනිත් එක ඇවිල්ලා පක්ෂයෙන් පත් කරන ලයිස්ට්වින් එන ප්‍රමාණය ඒක දැඩි ලෙස විශේෂයෙන්ම යම් മന്ത്രി පිරිස් වශයෙන් එකතු වෙලා ගියා අපිට 150ක්ම අවශ්‍යයි කියලා. නමුත් මම හිතුවා අපි හැමෝම හිතුවා දෙයක වැඩි කියලා. මොකද හේතුව දැන් සමහර දිස්ත්‍රික්කවල ඡාපක් කොට්ටාස 8යි. ඒ දිස්ත්‍රික්කේ ඉන්න පුළුවන් සමහරට ආසන ප්‍රමාණය 15යි. නැත්නම් 14යි. පළාත් සභාවේ. එතකොට කොට්ටාස 8ට සමහරට മന്ത്രിවරුන් ඉන්නේ 7යි. 150 නිසා. නමුත් මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය තවදුරටත් සංශෝධනය කරන්න අවශ්‍ය කියලා. ඒ කියන්නේ අපේ බලාපොරොත්තුනේ 70යි 30. ඒ කියන්නේ 70ක් ඍජු ඡන්දයෙන් කොට්ටාස ක්‍රමයෙන් ඉන්න 30ක් ලැස්ට්වින් ඉන්නත් තමයි අපි එකඟ වුණේ. නමුත් 60යි 40 වත් වුණා නම් අපිට යම් කිසි දුරට එකඟතාවයකට එන්න තිබුණා. ඒක 50යි 50 වීම විශාල විකෘතියකට යනවා අපිට. දැන් නැවත මගේ ප්‍රශ්නෙට මගේ 2018 පෙබරවාරි 19 ඔය පාර්ලිමේන්තුවේදී කියනවා ජාතිකාණ්ඩුවේ තවදුරටත් ඉන්න කියලා ජනාධිපතිවරයා කිව්වා කියලා. දැන් ඒ කුමක් සඳහාද කියලා මම අහන්නේ. ඔව් දැන් ඒ එතන ඒ කියන්නේ UNP කත එකට ඉන්න කිව්වා කියලා පාර්ලිමේන්තුව කියනවා. නෑ දැන් ජනප්‍රතුමා ඉන්න කිව්වේ නෙමෙයි. අපි පක්ෂයක් හැට එතුමාට ඉල්ලීමක් කරා. අපිට ජාතික රාජ්‍යයෙන් ඉවත් විය යුතුයි කියලා. ඊට පස්සේ ඒක මධ්‍යම කාරක සභාවේ ඇවිල්ලා අපි ඉදිරිපත් කරනවා. ඒක සංවාදශීලී වෙලා ඊට පස්සේ දැන් වර්තමාන තත්ත්වයේ වෙනම කමුටුවක් පත් කරලා තිනවා. පත් කරන්න ජනප්‍රතුමා එකඟත්වයේ ඇති කරගෙන තිනවා. ඒ ගැන සංවාදශීලීව අහවල් දවස වෙනකොට මේ ජාතික රජයෙන් පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා දහස් පක්ෂ ඉවත් විය යුතුයි කියන තීන්දුව ගන්න කියන එක තමයි විශේෂයෙන්ම අපේ 16 දෙනායි කණ්ඩායමේ එකම ඉල්ලීම තියෙන්නේ. ජනාධිපතිතුමා මොකක්ද කිව්වේ? එතකොට අපිට තනි තීන්දුවක් ගැනීම හැකියාවක් තිබුණ නැහැ. මොකද එතන බෙදීමක් තිබුණ අදහස් අපේ පක්ෂය තුළ. ඉතින් ඒ තීන්දුව අවසාන තීන්දුවක් ගැනීමට අවශ්‍ය පසුබිම හැදෙන්න ඕනේ. ඉතින් අපි අපේ ස්ථාවරයේ ඉන්නවා ඉන්න හැම දවසක්ම ශ්‍රේණි දහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂයත් එක්ක රජයක ඉන්න හැම දවසම පක්ෂය දිරාපත් වෙනවා. ඒතර මේ කතාව බොරුවක්ද ඔබ කියන්නේ? නෑ ඇත්ත. ඔබ කියන්නේ ඔබ ජනාධි ඔබ ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කරා අස් වෙන්න ආණ්ඩුවේ. ජනාධිපතිවරයා කිව්වා ඊට පස්සේ නීතිපතිකින් අහන්න ඕන කියලා. ඔබේ වචන වලින් මේ අන්තර්ජාලය තිබෙනවා. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසන්න ඕන කියලා කිව්වා. ජනාධිපතිවරයා ඔබ ඇතුළු පිරිසට කිව්වා ඕගොල්ලෝ තවදුරටත් මේ ආණ්ඩුවේ ඉන්න කියලා. මේ කියන්නේ 2018 පෙබරවාරි 19. ඒ ඇත්ත නෙමෙයිද එතකොට? ඒක ඇත්ත. ජනාධිපතිවරයා කිව්වද එහෙම? නෑ දැන් ඔතන කාරණා කිහිපයක් ඡාපා එකක්. අපි අගෝස්තු මාසේ තමයි වෙනකොට තමයි අපේ ගිවිසුම අවුරුදු දෙකකට ගහලා තිබේ. දෙසැම්බර් 31 වෙනිදා දක්වා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා දහස් පක්ෂය ජාතික රජයක් හැටියට ගිවිසුමක් ගහලා තිබුණා. ශ්‍රී ලංකා දහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් 2017 දෙසැම්බර් 31ට. ඒ කියන්නේ ගිය අවුරුද්දේ. එතකොට මේ ගිවිසුම අලුත් කරලත් නැහැ. නැත්තම් ගිවිසුම අලුතින් අපි ගිවිසුම අලුත් කරලා ඉදිරියට ගිහිල්ලත් නැහැ. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලත් නැහැ. එතකොට මේ අවස්ථාවේ විපක්ෂයෙන් ප්‍රශ්නයක් අහනවා ගිවිසුමක් තියෙනවද? ගිවිසුම අලුත් කරාද? මේ නැත්තම් මොකද්ද ශ්‍රී දහස් පක්ෂ ස්ථාවරය? එතකොට අපි මම ප්‍රකාශ කරනවා අපි ජනප්‍රතුමාට මේ ගැන ඉල්ලීමක් කරලා තිනවා. ජනතුමාගේ ඒ ඉල්ලීම කළා. දැන් ඒක මධ්‍යම කාරක සභාව ගැන මම එදා කිව්වේ නෑ. මධ්‍යම කාරක සභාවට යනවා. ඊට පස්සේ ඒකේ තීන්දුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා පක්ෂයේ මහලේකම් හැටියට සංධානයේ මහලේකම් හැටියට සංධානයේ තමයි පක්ෂය හැටියට නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සංධානයේ මහලේකම් ප්‍රකාශයට පත් කළ යුතුයි. දැන් මොකද්ද තත්ත්වය? මොකද පාර්ලිමේන්තුවට සන්ධානයේ මහලේකම් ප්‍රකාශ කරපු විගසින්ම ඒ ජාතික රජයේ තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ අවස්ථාව නැතිවීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් දේශපාලන අවස්ථාවකට ඉදිරිපත් වෙලා ඉදිරියට යෑමේ හැකියාවක් එනවා. ඒක තමයි අපි නිර්මාණය කරන්න හැදුවේ. 16 දෙනාගේ කණ්ඩායම 16 දෙනාගේ කණ්ඩායමේ අනාගත පැවැත්ම මොකද? මොකද දැන් 16 දෙනාගේ කණ්ඩායම ගැන කතා කරද්දී දෙමෑතකදී කතා වෙනවා දෙන්නෙක් පොහොට්ටුවට ගන්න යනවා කියලා. ඔය අතරතුරේ ආරංචි එනවා 5 දෙනෙක් එක්ක සාකච්ඡා යනවා කියලා. දැන් මේ වගේ තත්ත්වයක් තුළදී මොකක්ද මේ 16 දෙනාගේ කණ්ඩායමේ අනාගත පැවැත්ම? ඇත්තටම අපි ඉතාම අත්‍යවශ්‍ය කරුණක මෙහෙවරක සිටිනවා කියලා අපි හිතන්නේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ වාම දේශපාලනයේ අපි අවශ්‍ය නායකත්වය දෙනවා කියලා. මේක විශාල කණ්ඩායමක්. TN එකේ ගත්තත් තියෙන්නේ 16යි. එතකොට GVP ගත්තා තියෙන 6යි. එතකොට 16ක් කියන්නේ
අධ්‍යක්ෂින් බහුල තනතුරු ගොඩක් තරපු සම්දානීය මහලේකම් ජාතික සංවිධායකවරු ශක දහස්පක්ෂ මහලේකම් ආදිවාසීන් අධ්‍යක්ෂින් බහුලක් ඇති විද්වතුන් වක් ඉන්න හොඳ කණ්ඩායමක් මොකද අපි අරමුණ හැටියට අපි දැන් ඔය කේකනා පෞද්ගලික අදහස් නොවා කිව්වත් මන්දිල් කට කියන්නේ අරමුණක් පරමාර්ථයක් හේතුව ශ්‍රී දහස්පක්ෂයේ ආණ්ඩුවක් හැදීමේ අරමුණේ ශ්‍රී දහස්පක්ෂයේ ආණ්ඩුවක් හැදීමට තියෙන බාධා වල මොනවද කියලා අවබෝධයක් ඇතුව ඒ බාධා අඩු කරමින් පුළුවන් නම් ඉවත් කරමින් මොනවද බාධාවත් දැන් අපිට කවදාකවත් දැන් බලන්න අන්තිම මැතිවරණයට අපි අන්දිල්කම් අන්තිම මැතිවරණය ගත්තම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 145කට වගේ ප්‍රමාණයක් ගන්නකොට ශ්‍රී ලංකා දහස්පක්ෂයේ 115ක ප්‍රමාණයක් ගන්න. ඒකෝර මේ දෙකම 160ක් වගේ තියෙනවා බිම් මට්ටමේ ඡන්ද පදනම. දැන් මේකේ 45ේ ප්‍රතිපලයේ නායකත්වය මහින්ද මහත්තයානේ. මහින්ද ජනාධිපතිතුමා තමයි මේ 45ේ සංකේතය. ඒතකොට අපි ශ්‍රී ලංකා දහස්පක්ෂයක් හැටියට ඉඳලා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල මහත්තයාගේ නායකත්වයෙන් ගිහලා අපි 115ක ඉඳ පක්ෂය. දැන් මේ දෙගොල්ලන්ටම ඊළඟට අනාගතයේ ආණ්ඩුවක් හදන්න නම් ඊළඟට එන පළාත් සභාව ජයග්‍රහණය කරන්න ඊට පස්සේ එන ජනාධිපතිවරණයට අපි මුහුණ දෙන්න නම් අපිට පැහැදිලිවම එකතු වීමක් අවශ්‍යයි. මොකද අපි ප්‍රතිපත්තිමය වශයෙන් වාම දේශපාලනයේ අපි දරන ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයත් එක්ක බැලුවොත් පරස්පරයි. එතකොට අපිට සියලුම හේතුන් තියෙනවා ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වෙන්න. නමුත් ගිය අවුරුදු 3-4ක කාලයක් තුළ ඇතිවෙච්ච යම්කුරු කරුණු මත එහෙම නැත්නම් ඇතිවෙච්ච අත්දැකීම් මත පොඩි පොඩි බේදවීම් හැලහැප්පීම් හිතේ අමාරු ඒවා තියෙනවා. එතකොට අපි මේ බාධා ඉවත් කරගෙන බිම් මට්ටමේ අපේ පක්ෂයේ පාක්ෂිකයන්ට මේ රටේ වාමාංශික දේශපාලන නායකින් එකතු වෙලා අලුත් ආණ්ඩුව අලුත් දැක්මක් එක මේ යෑමට මේ ශාපාර්ශණ එකතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් අපිට ගමට ගිහිල්ලා ඕන තැනකට ගිහිල්ලා සිංහ දහස් පක්ෂයට යන්න පුළුවන්. මොකද අපි එක්සත් ජාතික පක්ෂයේ නායකයාට විරුද්ධව ඡන්දයක් දීපු අය. හැබැයි ඔබතුමාලා දැන් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා. ජනාධිපතිතුමාගේ විරුද්ධත්වයක් නැහැ. ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට එන විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කිරීම සඳහා නේ කියන්නේ පවතින ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න. ඔබතුමා සඳහන් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කර ගැනීම සඳහා කියලා. හැබැයි දැන් ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් ඔබතුමන්ලා වැඩ කරන්නේ. ඔබතුමලගේ කණ්ඩායම. දැන් මේ ආණ්ඩුවේ නායකයා වෙන්නෙත් ජනාධිපතිවරයාමයි. ඒතර දැන් මේක ටිකක් හරිය අපැහැදිලි. මේක පැහැදිලි චිත්‍රයක් නෙමෙයි ඔබතුමාලා. කොහොමද ආණ්ඩුවේ නායකයාත් එක්කම ඉඳිමින් ඒ ආණ්ඩුවට විරුද්ධවම වැඩ කරන්න කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සහ සාධාරණ ඒකාබද්ධීපක්ෂයේ මෙහෙමන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. එතකොට දැන් 16 යන්නේ මේ පැත්තටනේ. මේ පැත්ත මෙහෙමන්නේ හිටපු ජනාධිපතිවරයා මහින්ද. බොහොම සාධාරණ ප්‍රශ්නයක් ඉල්ක යහපු එක මං හිතන්නේ ඒක බොහොම පැහැදිලිවම අපැහැදිලි දැන. ඒ ගැන කිසි තර්කයක් නැහැ. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ අපි දැනගන්න ඕනේ ගලප ගන්න. අපේ වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ තමයි පක්ෂය බාරගන්නේ. අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පරදිනවා ජනවාරි 8. එතකොට ඊට පස්සේ පක්ෂය බාර දෙනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට. මෛත්‍රීපාල ජනාධිපතිතුමා බාරගත් පක්ෂය මෙහෙම හදාගෙන යන ගම එදා කිරිලපණින් ආරම්භ කරන 58 158 ජනතාව එකතු කරපු ඒ විමල් විරවංශ ගම්මන්පිළ මැතිතුමාල වගේ එකතු කරලා ආපු ඒ දියත් කරපු මහන්සිය ප්‍රතිඵලයක් හැටියට අන්තිම ලක්ෂ 50කට කිට්ටු ප්‍රමාණයක් 145ක් හදනවා. ඒ හදපුවට දැන් ඒ හදපු ව්‍යායාමයේ මහන්සිය ඇවත් ගිහින් ඒකෙත් මේ සමාජගතයක් කරන්නේ නැහැනේ. එතකොට දැන් මේ එහෙමනම් කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් පොහුට්ටි සමාජගතය වරන්තියේ ඒ හැමෝම දන්නවා මේ එතුමාගේ ආශිර්වාදය එතුමාගේ දර්ශනය එතුමාගේ අවශ්‍යතාවය සඳහා ක්‍රියාත්මක වෙන දේශපාලන වැඩසටහනක් වත්. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ රට කරවන්න 2019-2020 දක්වා එතුමාට අවුරුදු 5ක් සම්පූර්ණ වෙනකම් මේ රට කරන්න එතුමාට නෛතික වශයෙන් බාර දීලා තිනවා වගකීමක් තියෙනවා. කිසිසේත්ම මහින්ද මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ආණ්ඩු කරන්න ආණ්ඩුවක් ගෙනියලා රට පවත්වගෙන යෑමේ තියෙන වගකීමෙන් බැහැර වෙන්න බෑනේ. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ ඌට තියෙන වගකීම සහ වගවීම. ඉතින් මෛත්‍රීපාල ජනාධිපතිතුමා රට කරන ගමන් පක්ෂ සභාපති නිසා අපිට මේක ගලපගෙන වෙන් කරගන්න වෙනවා. අපි අපේ දේශපාලන ක්‍රියාදාමයේ ඉන්න වෙනවා එතුමාට රට කරන ගමන්. නමුත් අපි දැනගන්න ඕනේ පක්ෂයේ සුරක්ෂිතභාවය සඳහා අනාගතය සඳහා කොහොමද අපි මේ පක්ෂය ආරක්ෂා කරගන්නේ. අපිට අපේ සභාපති ධූරය එතුමාට බලෙන් එතුමා ගත්තේ නෑ. අපි හැමෝ කතා කරලා සාකච්ඡා කරලා එතුමාට මේක බාර දුන්නේ. ඒකෝ එතුමා
යම් කිසි දිර සීට පහලවක්කෝ රඳවගෙන තියෙනවන්නම් බිම්මට්ටමේ රටේ බහුතරයක් දෙනාගේ කැමැත්ත ඇති තනි පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහත්තයා. එතකොට මෙතුමන්ලා දෙන්දාව සම්බන්ධ කරගෙන ශ්‍රීලංකා දහස් පක්ෂයේ දජයර්ථ අපිට ඉදිරියට යගිනේලා ඒ සියලුම වාම දේශපාලනසක් ඇගේ සහයෝගය අරගෙන ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි විය යුතු. දැන් ඒක කරන්න අපි විශ්වාස කරන අපිට හයිය තියෙනවා. ශක්තිය තියෙනවා විශ්වාසය තියෙනවා. හැබැයි මේ ගමන ඉතාම දුෂ්කරයි. මොකද මේ ගමනට විවිධ අය හිතන්න පුළුවන් මේක අපි දැන් අවුරුදු ගාණක් මේ කොඩිය අරගෙන ගියා අපිට අභියෝගයක් අපිට තර්ජනයක් මේ මිනිස්සු මේ කරන්නේ කූට වැඩක් කපටි වැඩක් කියලා එහෙම හිතන්න පුළුවන්. ඒක එයාට හිතන්න තියෙන අයිතිය. ඒ වගේ සමහර අය හිතනවා අපි දැන් හුඟක් මේක ඇතුලේ ප්‍රබල අය දැන් මේ ජේස්ටෝ ටිකක් ආවොත් එහෙම ආයේ මිනිස්සුන්ට සර් කියාගෙන ඉන්න වෙනවා. එතකොට ආයේ අපි අර පල්ලෙහා තට්ටුවට අරනවා. ඒ වගේ මතවාද තියෙන්න පුළුවන්. හැබැයි ඒවා ඉෂුස් නේ, ඒවා නැත කරුණු කාරණානේ. අපි මූලික වශයෙන් ප්‍රධාන ඉලක්කය මොකක් වෙන්න ඕනේ? අපි බිම පක්ෂ දෙකයි ඉන්නේ ප්‍රධාන වශයෙන්. UMP සහ UMP විරෝධි. ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධි. එතකොට මේකෙන් මහින්ද මහත්තයත් මහින්ද ජනපතිතුමා ජනපති වෙන්නේ, අගමැති වෙන්නේ. ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා විරෝධි කියලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේනගේද මහින්ද රාජපක්ෂගේද? උන් කියන්නේ අපි ළඟ තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ කියලා. නෑ, දෙදෙනාටම පක්ෂයයි තියෙන්නේ නෑනේ. අපි ඔක්කොම පක්ෂේ අපිට ලොකු වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනපතිතුමාටයි මෛත්‍රීපාල ජනපතිතුමාටත් මටත් කාටත් පක්ෂයට වඩා අපි ලොකු වෙන්න බෑ. අපි දැන් දන්නවා අපේ ආයතනය අපේ සම්පූර්ණ කේන්ද්‍රය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ අපේ විශාල වෘක්ෂය අපිට ලොකුයි කියලා. ඒකේ යටේ සෙවණින් හෙදිච්ච අය අපි. ප්‍රතිපත්ති ඒ කාලඟ තියෙන වෘක්ෂේ කාටදයි ඔබ කියන හැටි? වෘක්ෂය පක්ෂයටයි තියෙන්නේ. රාජපක්ෂ කඳවුරටද මෛත්‍රීපාල සිරිසේන කඳවුරටද? මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයෙන් එහෙවත් එතුමගේ කියලා මේක මටයි තියෙන්නේ කියලා. හලයි අපි කෙටි විරාමයක් සඳහා යමු. විරාමේ අනතුරේ තවත් බොහෝ කරුණු තියෙනවා අපිට කතා කරන්න. විරාමේ අනතුරේ යන්නේ තමයි. ඔබයාලි තෙක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් ඔබතුමා සඳහන් කරනවා මේ ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා කියලා මේ ආණ්ඩුව ඉදිරියට අරගෙන යන්න. හැබැයි අනිත් පැත්තෙන් ඔබතුමන්ලා මේ ආණ්ඩුවේ තියෙන මේ ආණ්ඩුව විසින් ගන්න තීන්දුව తీරන වලට එරෙහිව කතා කරනවා. මේ ආණ්ඩුව මේ විදිහට ගියොත් රටට මොකක් වෙයිද කියන තැන ඉඳගෙන ඔබතුමන්ලා කතා කරනවා. ඒත් දැන් මේ දෙක අතරත් ගැටුමක් ඇති වෙනවා නේද? දැන් අනිත් පැත්තෙන් ගත්තම භාවිතාවෙන් අපිට පේන දේ තමයි ජනාධිපතිතුමා කටයුතු කරන්නේ නිදහස් පක්ෂයේ මහලේකම්, සන්ධාන මහලේකම්, මේකේ ප්‍රධාන සංවිධායක මේ අයත් එක්ක තමයි, මේ අයගේ මතයත් එක්ක තමයි ජනාධිපතිතුමා කටයුතු කරන්නේ කියලා අපිට පේන්න තියෙන්නේ. එතකොට ඒ අය කියන්නේ මේ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යන්නට අවශ්‍ය, අපි මේ ජාතික ආණ්ඩුව තුළ රැඳී හිටිනවා කියලා. හැබැයි ඒකට එරෙහිව තමයි ඔබතුමා එළියට බහින්නේ. ඒතර මෙතන මේ දෙක අතරම ගැටුමක් තියෙනවා. අපිට පැහැදිලි නැත්තේ ඒක නිසා තමයි ඔබතුමන්ලා මේ මොකද්ද මේ කරන්නේ කියන එක. මේ ඝට්ටනෙට කොහොමද ජනතාව තේරුම් ගන්නෙ මේක? ඇත්තටම දිල්කා නැවතත් මම කියන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UMP ඇත් එක්ක එකට ඉන්න හැම දවසක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාඩුයි. ඒක සුදුසු නෑ. මොකද අපිට කරන්න පුළුවන් කාර්යය මෙතනින් එහාට කරගන්න බෑනේ. ඒ අවස්ථාව වෙනස් කරන්න බෑ නේද? ජනාධිපති බලතල මෙතන වඩා අඩු කරන්නත් බැරි නම්. ඉතින් අපි අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධව වෙනස් කිරීම ඉතරනම්. ඒ වගේම මැතිවරණ ක්‍රමයට අපි කියනවා 50 වැරදි 70 තීර යන්නේ. මේ වගේ ප්‍රධාන කරුණු වලට හෙට වුණත් එක්සත් ජාතික පක්ෂය ඇවිල්ලා කිව්වොත් මේවට අපි ගන්නේ අපිට විපක්ෂය නම් උදව් කරතේයි. ඒකට ආණ්ඩුවේ බලතල අරගෙන ඇමතිකම් කරන හොඳ දේවල් කියනවා නම් අපි අපේ පක්ෂයත් එක්ක එකඟ වෙන යම් කරුණු UMP එකේ තියෙනවානේ හොඳ දේවල්. අපි හොඳයි කියලා එතන. ඉතින් ඒවට උදව් කරන ආණ්ඩුව ඉන්න ඕනේ. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි මේ රජයේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික ප්‍රතිපත්තිය. මේ රටේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයත් විශාල ගැටුමක් තියෙනවා. පෞද්ගලීකරණය එහෙම නැත්නම් මේ අපේ බිම් මට්ටමේ අපේ සංවර්ධන කටයුතු ක්‍රියාදාමය ප්‍රමුඛත්වයෙන් දෙන ව්‍යාපෘති යන බැලුවොත් අපිට සම්බන්ධ වෙන්න බෑ. එතකොට අපෙන් බලාපොරොත්තු වෙන දැන් අපි ඉස්සෙල්ලාම පක්ෂයක් ගත්තම පක්ෂයේ තියෙනවා මූලධර්මය. ඒ මූලධර්මයත් එක්ක පක්ෂයේ තියෙනවා ප්‍රධාන වූ එකඟතාවයකට ආපු කරුණු. ඒවා ජනතාව දිනවන්න ජනතාවට අවශ්‍ය හෙට දවසේ වර්ධනයටත් රටේ සුභසිද්ධිය සඳහා පක්ෂයක් විසින් විශ්වාස කරන කරුණු. ඒක තමයි දැන් ඒ කරුණු විශ්වාස කරලා අපි යන ගමනට බාධාවක් නම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්න එක
අපි ජනතාවට හිස් නමල එතන හිට ගන්න ආර්ථික ගැන කිය නිසා දැන් එහෙනම් කොහොමද 2018 අයවැය යෝජනාවලි තුනින් දෙකෙන් සම්මත වෙන්නේ එතන ශ්‍රී ලංකා දහස් පක්ෂයක් තියෙනවා අපිට පක්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් අපි මේ පක්ෂය දෙක එකට යනවා කියන ස්ථාවර ඉන්න තාක්කල් අපිට දැන් මේ පාර වුණත් අපි කල්පනා කරලා බලන්න ඕනේ අපි දැන් මේ පාර අයවැය ඉදිරිපත් කරන බලාපොරොත්තු අපි විසින් ශ්‍රී ලංකා දහස් පක්ෂය විසින් විකල්ප අයවැයක් ඉදිරිපත් කරන බලාපොරොත්තු ජනාධිපතිතුමා හරහා ඒකට අරමුණ මේකේ පරස්පර විරෝධතාවය සහ එකඟ නොවන තර්ක ගැන අවබෝධයක් ඇති කරගන්න. එතකොට අපිට හේතුවක් තියෙනවා. අපි මේ කාරණ වලට එකඟ නැති හින්දා ചാපා අපි මේකට විරුද්ධ වෙනවා කියන්නේ. එතකොට රට දැනගන්න අපේ ප්‍රතිපද. දැන් අපි එහෙම අයවැයක් හැදුන්නේ නැහැ නේ විකල්ප අයවැයක්. නෑ විකල්ප අයවැයක් නෙමෙයි ගිය පාරවල් දෙකේ ගිය වසර දෙකේම විකල්ප අදහස් සිය ගණනක් ඉදිරිපත් කරලා සමහර කාරණු එකඟ වෙලා සමහර කාරණු අනුමත වෙලා තිබුණා ചാපා. හැබැයි ඒවා අමාත්‍යංශ වලට එනකොට මුදල් වෙන් කරනකොට ඒ ශේෂ වලට නෙමෙයි මුදල් වෙන් වෙන්නේ. සම්මත වුණු 2018 අයවැය යෝජනාවලියට ඔබ එකඟද? දැන් සම්මත වෙච්ච අයවැය යෝජනාවලියක් තිබෙනවා. මම පොඩි කරුණක් උකට එකතු කරන්න කැමතියි. මම පාර්ලිමේන්තුවේ තියෙනවා අපේ එක්සත් ජාතීන්ගේ කමිටුවක් ඒක උගලා ඔක්කොම දන්නවා තිරසාර සංවර්ධන සඳහා කමිටුවක්. අපි වාර්තාවක් හැදුවා මොකද්ද මේ ලංකාවේ අයවැය සහ මේ දුප්පත්කම පිටු දකින විදිය යනාදී වශයෙන් මම ඔයාලට කියන්න ඕනේ ශාප්පා මේ ඒ එකකවත් සමස්ත අයවැය සැලස්ම සහ ඒ වගේම අපේ රටේ ඉදිරිපත් කළ දින කරුණු වල පරස්පරයක් තියෙනවා මම එක උදාහරණයක් ඔයාලට දෙන්න මොකද සිංහලෙන් නෙමෙයි මේ වார்த்தාව ඉංග්‍රීසියෙන් තියෙන නිසා සිංහලෙන් මට පරිවර්තනය කරලා තියෙන්නේ නමුත් දෙන්න වෙලා. දැන් මේ ඇවිල්ලා සමස්ත අයවැයේ අපේ සටහන. දැන් එතකොට මේ අයවැයේ වෙන් කරනවා තියෙනනේ තිරසාර සංවර්ධන ඉලක්ක 17ක් කියලා. මේ 17ට මේ තියෙන්නේ අපේ අයවැයේ සමස්ත සැලැස්ම. මේ විදිහට වෙන් කරන්න ඕනේ කියලා. ඊළඟට අයවැය වෙන් කරන්න අදහස මුදල් වලින් වෙන් කරලා තියෙන මේ නිල් පාට තියෙන විදිහට. ඉතින් මේ වගේ සැලැස්මක් හදලා රට දියුණු කරන්න, දුප්පත්කම නැති කරන්න, දිල්දුකම තුරන් කරන්න, විරැකියාවට කියන ප්‍රශ්නවල කියලා අපි අයවැයෙන් මුදල් වෙන් කරන්නේ ඊට පරස් වෙනස් විදිහකට. එතකොට අපි මේකම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා දහස් පක්ෂය නෙමෙයි සමස්ත රට ගැන හිතන්න චාපා. එතකොට අපි අවංකව ජාතිකම වශයෙන් පරිවර්තනයකට රට යනවා නම් මෙවැනි කරුණු සඳහා අපි වැඩිපුර අවධානය යොමු කළ යුතුයි. එතකොට දැන් මේ පිළිබඳ අපි සාකච්ඡා කළා. මම ඇත්තටම එතකොටත් මංගල ඇමතුමාමයි මුදල් ඇමතුමාමයි තුමාටත් කිව්වා තිරසාර සංවර්ධනය කියන එක අංගයක් විය යුතුයි හැම අමාත්‍යංශයක. එතකොට තිරසාර සංවර්ධනය කියන්නේ අපි කිව්ව මේ අපි 100ට දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් අපි කියනවා අපේ විරැකියාව 100ට 6යි කියලා. දැන් කොළඹ දිස්ත්‍රික්කයේම අවිස්සාවල ගත්තොත් අවිස්සාවල විරකියාව 17යි. අවිස්සාවල කියලා පාදුක්කේ අපේ ගිහිල්ලා මේ වග වගේ පොඩි ගමකට ගියොත් ඒ වග විරකියාව 27 වෙන්න පුළුවන්. හැබැයි අපි කියන කොළඹ දිස්ත්‍රික්කයේ අපේ විරකියාව 6යි කියලා අපිට උදම්මනන්න පුළුවන්. එහෙම නෙමෙයි. හැම ග්‍රාම සේවක වසමක් ගාවට යනකම්ම දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම වසම දක්වාම අපිට යම්කිසි තියෙනුනේ විග්‍රහයක්. ඒ විග්‍රහයට තමයි විරකියාව හොයේවා නැත්නම් අධ්‍යාපන මට්ටම හොයේවා සෞඛ්‍ය තත්ත්වය හොයේවා නිවාස ප්‍රශ්නේ හොයේවා අපිට මුළු සමස්ත ග්‍රාම සේවක වසම් 14000කට එහා ගිය සැලැස්මක් තියෙන්න ඕනේ. දැන් එහෙම වැඩසටහනකටනේ අපි අයවැය කියන්න ඕනේ. දැන් අයවැයකට අපිට මේ වර්තමාන සැලැස්ම අයවැයකට එහෙම ගලප ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඇයි පාර්ලිමේන්තුවේ ඔබේ කරුණ පැහැදිලි කිරීම දැන් මොකක් වුණත් ඇයි 2018 අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වෙන වෙලාවේ ඔබ ඇතුළු කණ්ඩායමට සටන් කරන්න තිබ්බනේ මේක නෙවෙයි වෙන්න ඕනේ කියලා. නෑ ඇත්තටම මේ විවාදේ අපි හිම කතාවක් දැක්කේ නෑ. නෑ විවාදයට කලින් දවස් 4ක් විශේෂ සාකච්ඡාවල් තියලා තිනවා විවාදය තුල. ඒ කියන්නේ අපේ මේ ෆිනෑන්ස් මිනිස්ට්‍රියේ මුදල් අමාත්‍යාංශයෙන්, අයවැය දෙපාර්තමේන්තුවෙන්, ඒ වගේම සීලුම අමාත්‍යාංශවල රේකී අමාත්‍යාංශ ලේකම්ලත් එක්ක විශාල කියන්නේ මාසයකට වඩා කාල දවස් 28ක් විවාද කරනවානේ චාපා. එතකොට කණ්ඩායම් ඇවිල්ලා විශාල සංවාද ඇති කරගන්නවා. ඒවයි ඇත්තටම
UMP ද ශ්‍රී ලංකාවද කියලා නෑ බොහොම අවංකව ඇමතිවරු මැතිඅමතුරුන් ඒ තමන්ගේ කොටසට අවශ්‍ය දේ සටන් කරනවා කළ ඉල්ලීමක් කරනවා අනිත් විපක්ෂයෙන් ඇවිල්ලා අවසානයේ තුනෙන් දෙකේ සම්මත වෙනවා නෑ ඒ සම්මත වෙන්නේ එකත් සංශෝධ වෙලා මේ ප්‍රශ්නේ නැවතම නිරවුල් කරන්න ඒ තුනෙන් දෙකේ ඇතුළේ ඔබේ කතාවේ දිගටම එන එක්සත් ජාතික පක්ෂයට වෙනම ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා අය ශ්‍රී ලංකන දහස් පක්ෂයට වෙන වැඩපිළිවෙලක් තියෙනවා අය කියන පරස්පරයේ මේ මතු කරන්න උත්සාහ කරන්නේ එහෙමනම් දැන් ওই තුනින් දෙක ඇතුලේ ශ්‍රී ලංකා දහස් පක්ෂයත් ඉන්නවනේ. ඔව් පැහැදිලිවම. ඒතර මේක එතන බොරුවක් නේ. නෑ එහෙම නෙවෙයි. අපි අපේ අමාත්‍යංශවලට දැන් උදාහරණට සමෘද්ධියට විශාල ඉල්ලීමක් කරා SP අමතුමා අපිට මේ එකඟතාවයකට ආවා. සමෘද්ධිය අලුතෙන් කාඩ්පත් ඉදිරිපත් කරන දුප්පත්කම නැති කරන්න ඕන, දිනිඳුකම තුරන් කරන්න ඕනේ. අපිට තව 150,000ක්වත් අවශ්‍ය වෙනවා. අඩුම ගානේ 10,000ක්වත් දෙන්න අලුතෙන් සමෘද්ධිලාභින්ට. ඒ වගේම සමෘද්ධියේ අනවශ්‍ය කොටස් අඩු කරන්න. දෙන්නෙක් වැඩි කරන්න එතුමාට දුන්නේ. දැන් සති හතරකට ඉස්සෙල්ලා 150,000ක් වැඩි කරලා තියෙන අලුත් සල්ලි සුලාබින්. ඒ වගේ යම් යම් කෙනෙහිලිකම් අපේ ශ්‍රී දහස් පක්ෂය අමතුන්ට උන්නේ නැතුව නෙමෙයි. දැන් ඒවා දැන් කිරීම පිළිබඳව පමණද මේ කතා කරන්නේ. සමස්ත ඒවාගේ දර්ශනේ නෙමෙයි. ආර්ථික දර්ශනේ නෙමෙයි. දැන් දර්ශනේ මම කියන්නේ දැන් අපිට සමුද්‍රිය වගේ දෙයක් කතා කරන්නේ ඒක මුදල් නෙවෙයිනේ. පුද්ගලයන් මතනේ, පෞල් ප්‍රමාණයනේ. එතකොට දැන් ඒක එක කරුණක් පමණයි. දැන් සමහර අවස්ථාවල සංවර්ධනීය වූ ඒවා යම් යම් කරුණු පිළිබඳව යම් කිසි ඉල්ලීමක් කරොත් කවදාකවත් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් කවත් නැහැ. නමුත් දැන් අර හඳ ඉල්ලලා අඬනවා වගේ ඒක සුදුසු නැහැ. අපි ගිය අවුරුද්දේ අපි අප්‍රේල් මාසේ 4 වෙනිදා වෙනකම් මේ ආණ්ඩුවත් එක්ක හිටියට. ඒ කියන්නේ නැවත ඔබ කියන්නේ තුනෙන් දෙකට එකතු වෙන්නේ ආණ්ඩුව සතුටු කරන්නද එතකොට? නෑ නෑ. අපේ මූලික කරුණු තුන උනේ ව්‍යවස්ථා වෙනස්කම් කරන්න, ජනාධිපති බලතල අඩු කරන්න, ඊට පස්සේ මැතිවරණ ක්‍රමයට යන්න. හැබැයි ඒ කරුණු අපිට 100%ක් සාර්ථක කරගන්න බැරි වුණා. මම නැවතත් කියන්නේ ඒක. ඒ නිසා මෙතනින් එහාට තවත් විශ්වාසයක් ඇතුව මේ රජයත් එක්ක ඉන්න එක තේරුමක් නැහැ. ඒ වගේම මේකට ආර්ථික දැක්මක් නැහැ. එතකොට 2018 අයවැය සම්මත ඔබ වගකීම සහ වගවීම ගැන කතා කරන්නේ. එතකොට 2018 අයවැය සම්මත කිරීමේ වරද ඔබ පිළිගන්නවද? ඔබත් ඇතුළේ හිටියද කියලා. දැන් ඒක වගකීමනේ. දැන් අපි ආණ්ඩුවක ඉන්නවා නේද? ඒ වරදක් වුණා කියලා ඔබ පිළිගන්නේ. නෑ අපිට කරුණු දෙකක් නේ. රජයක් පවත්වාගෙන යාම සඳහා රුපියල් 100ක් තියෙනවා. දැන් ඔයාගේ ගෙදර අම්මා රුපියල් 100ක් ගෙනලා කියනවා. පුතා ආදරයට කණ්ඩන් බෑ. අද අපි පොල් සම්බොල් වෙපතු කන්නේ. මට හෙට උදේට නංගිට ටියුෂන් පන්තිට යන්න ඕනේ. මේකේ තුරු කරා. ඔය අනුකාන ඔබ ජීවත් වෙනවානේ. හැබැයි ඔයා ඉතින් බඩගින්නේ. ඒ වගේ අපිත් බඩගින්නේ හිටියා. ඒ කියන්නේ අපිට වැඩ කරගන්න බැරුව. නමුත් ඔයාගේ අම්මට හෙට උදේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයා ඉවසීමේ. ඒ වගේ ගෙදරක ජීවත් වෙනකොට එක ආණ්ඩුවක් කරද්දී අපිට තියෙන වගකීමක් ආණ්ඩුව පවත්වාගෙන යන්න. නමුත් අනාගත අයවැය, ඒ කියන්නේ ඊළඟ වසරේ පුරෝකථනයේ මේ අයවැය කියන්නේ බජට් එක දැන් 2017 අයවැය, 2018 අයවැය, 2017 සම්මත කරගන්න උටේ උදාහරණ කොහොමද ගලප්පන්නේ? නෑ ඇත්තට පුළුවන් නේ. දැන් අපිට දැන් අපි බදු ප්‍රතිපත්ති ගැන කතා කරොත් එතකොට මේකේ තියෙනවාද ගලාගෙන යාවා. එතකොට වාහන ගෙන්වීම පිළිබඳව දැන් රවි කරුණානායක මහත්තයාගේ ඉඳන් එන අයවැයනේ මේ ඉදිරියට එවිල වෙනස් වෙන්නේ. එතකොට දැන් මේ ආණ්ඩුව එක එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමා ඉන්නකොට අපි එක්සත් ජාතික පක්ෂයට බාර දෙනවා මුදල් අමාත්‍යංශය. එතකොට දැන් මුදල් අමාත්‍යංශය අග්‍රාමාත්‍යතුමා විසින් ගිනිච්ච දර්ශනය ඒගොල්ලන්ටම හැරලා බලලා කියන්න පුළුවන් ද අවුරුදු 3කට පස්සේ ඉතාම මනරම් අති සුන්දරයි නියම එල කියන්න පුළුවන්ද? බෑ. ඔබත් මේ ප්‍රශ්න ඔබෙන් අහන්න ඕනේ. නෑ මගෙන් අහන්න ඕනේ නෑනේ. මම ඒ තුනින් දෙක ලබා දෙන්න ඔබේ විලාවේ දායක වෙන්නේ නැද්ද? නෑ ඒක නෙමෙයි. අපි අපේ අරමුණ උනේ මේ එදිනෙදා ආණ්ඩු කිරීම නෙමෙයි. අපිට පුළුල් අවශ්‍යතාවය සඳහා මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරේ. ඒ පුළුල් අවස්ථාව කෙරෙන්නේ නැත්තම් මේ අයවැය කියන්නේ රජයක ආණ්ඩුවක අවුරුදු 4ක 5ක සම්පූර්ණ යන ගමන් මාර්ගයේ කැඩපතනේ. ඉතින් මේ අයවැය කියන එක ඉන් අයිසොලේෂන් ඉන් කෑල්ලෙන් කෑල්ල අරන් බලන්න බෑනේ. ඉතින් අපිට සමස්ත වැඩපිළිවෙල පේනවා පෑදුලිම තව අවුරුදු දෙකමාරක් මේ ආණ්ඩුව තියෙනුනේ 2020. ඔබ ආර්ථිකයේ පිළිබඳ සැහැණ අත්දැකීම් තියෙන කෙනෙක් ව්‍යාපාරික කැපත්තකින්. ඉතින් මේ කාරණේ 2018 අයවැය සම්මත වෙන වෙලාව ඔබට තේරුම් නැද්ද? ඒ වෙලේ නෙවෙයිද ආණ්ඩුව එළියට වහින්න තිබුණේ? කීටිම කිව්වොත්. ආණ්ඩුවලින් ආණ්ඩුව පෙරලන තියෙන හොඳම අවස්ථාවනේ අයවැය පරාජය කරන්නේ. එහෙනම් ආණ්ඩුව එක්කමද ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතා. අපිට රස්සේ දින ආණ්ඩුව එකම නෙමෙයි නේද? අපි අපේ පළවෙනි රස්සේ දින රණල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නායකත්වයේ අගමැති ධූරයේ දරන ආණ්ඩුවත් අපිට රණල් වික්‍රමසිංහ මහත්තයා. ඒක රණල් වික්‍රමසිංහගෙන පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් ඔබට තියෙන්නේ. නෑ එතුමාගේ නායකත්වයේ දරන විදිය මත එතුමාගේ නායකත් දෙන ප්‍රතිපත්තිත් එක්ක දේශීය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති රට තුල තියෙන බලය මැදගත් කිරීම හෝ වේවා නැත්නම් ඕනෑම කරුණ අපිට එතුමාත් එක්ක වැඩ කරන්න බෑ ප්‍රතිමත් පුද්ගලෙක්.
හැටියට ඉදපත් එක අපි හුඟක් මිත්‍රශීලී කොළඹ ජීවත් වෙන කෙනෙක් එහෙම පුදුලික ප්‍රශ්නයක් අපිට නමුත් මයි අපේ මොකද්ද අපි අපි ඡන්දෙ දුන්නේ අපි ඡන්දෙ දුන්නේ රග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් යුත් රජයට විරුද්ධව ඉතින් ඒ නිසා මුළු මේ එක මකුණෙක් කෑම ඔක්කොම මකුණ මරන්න නෙමෙයි අපි කියන්නේ මේ ප්‍රධාන වශයෙන් මෙතන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගැටලුවක් තියෙනවා එතුමාගේ නායකත්වයේ එතුමා දකින දර්ශන එතුමා බලාපොරොත්තු වෙන දේ ක්‍රියාදාමයේ අපිට පැහැදිලිවම එතුමාගේ විශේෂයෙන්ම අනුත් කරුණු පැත්තකට දාන්න බැඳුම් කරේදී ඇති වෙච්ච දේදී මම හිතන්නේ හෘද සාක්ෂියට එකඟව රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්න පුළා මගේ අත පිරිසුදුයි මට සතපාක්වත් මේ ගැන අවබෝධයක් නෑ ආවද ගියාද කියලා කවුද ගත්තේ දන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කියලා හිතනවනම් මම හිතන්නේ එතුමාට එක ජයශ්‍රී මහබෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා හරි එහෙම නැත්නම් බහැදකලා හරි එහෙම නැත්නම් එතුමාට ඕන නම් බයිබලෙට අත තියලා හරි කමක් නැහැ කියන්න පුළුවන් නම් හෘද සාක්ෂි දෙක මේ ගැන මම දන්නේ නැහැ හොරකමක් වුණත් දන්නේ නැහැ අර්ජුන මහේන්ද්‍ර මොනවා කරාද මන් දන්නේ නැහැ මලික් සල්ලි ගත්තද දන්නේ නැහැ මං හිතන්නේ නැහැ ඒක නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා හරි අපි කෙටි විරාමයකට යමු මේ චාප් අපිට තවත් බොහෝ කරුණු තියෙන කතා බහ කරමු විරාමයෙන් අනතුරු යලෙත් හමු මුතුන් සේහට සජීව සංවාදේ සිටිනේ තුන් සයට සජීව සංවාදය සමගින් දැන් තිලංග සුමතිපාල කියලා කිව්වම ක්‍රිකට් අපිට අමතක කරන්න බෑ ක්‍රිකට්ගෙන් මාතෘකාව දැන් ඔබතුමා ඊළඟ ක්‍රිකට් නිලවරණයට සභාපතිකමට ඉදිරිපත් වෙනවද මම ඊළඟ නිලවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා හොඳයි දැන් එහෙමනම් ඔබතුමාගේ කාලේ ක්‍රිකට් වලට සිද්ධ වෙලා තියෙන දේ ගත්තම චෝදනා ගණනාවක් තියෙනවා දැන් ක්‍රිකට් තරඟවල දිගින් දිගට සිද්ධ වෙච්ච පරාජය කාන්තා ක්‍රිකට් පරාජය වීම ඒ වගේම ශ්‍රේණිගත කිරීම වල දැන් ටීම් එක ඉන්න තත්ත්වයේ T20 වල 9 වෙනි තැන ටෙස්ට් වල 6 වෙනි තැන එතකොට ODI වල 8 වෙනි තැන 2 3 වගේ තිබුණේ T20 වල පළවෙනි ස්ථානයේ හිටියේ 2014 දැන් මේව ගත්තම ඇයි නැවතත් ඔබ සභාපති කළ යුත්තේ දැන් ශ්‍රේණිගත කිරීම කියවනේ කිව්වට සාමාන්‍යයෙන් ලෝකයේ ටීම් එකක් හදන්න කොච්චර කාලද ඒක අපි අවුරුදු දෙකකට වඩා කාලයක් වෙනවා ඇවිල්ලා මම අවුරුදු 10කට පස්සේ එන්නේ ක්‍රිකට් පරිපාලනයට නැත්නම් ඇමරිකාව ජපානට පුළුවන් සල්ලි දාලා එකපාරට මාස 6න් ඉදිරිය ටීම් එකක් හදන්න අපි ක්‍රිකට් පාලක මණ්ඩලයට එනකොට පුහුණු කරුවෙක් නැහැ අපි කිසිම දෙයක් හොඳට තියනවා කියලා කියන්න පුළුවන් තත්ත්වයක් පාලක මණ්ඩලයේ තිබුණේ නැහැ පුහුණු කරයක් කරුවෙක් නැහැ ජාතික කණ්ඩායම නැතුව මම බාරගන්න බිලියන දෙකමාරක් ණයයි බිලියන මිලියන 20000 එතකොට මිලියන දෙකක් බිලියන දෙකක් නෑයි එතකොට අපි දැන් සංචිතේ මුදල් ඉතුරු කරලා තිනවා සල්ලි ඔක්කොම ණය ගෙවලා ස්ටේට් ඉංජිනියරින් කෝපරේෂන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට විතරක් තිබුණා ලක්ෂ 8000ක් ගෙවන්න. අනිත් ඔක්කොටම බිල් ගෙවලා ගෙවලා ඉවර කරලා ඉස්සලා මූල්‍ය ස්ථාවර භාරට අපි පත් කරගත්ත ආයතන. අපිට මේ වතුර දෙන මිනිස්සු වතුර දෙන්න බැහැ කිව්වා. සල්ලි ගෙවන්න කිව්වා. ඒ තත්ත්වයක් තිබුණා. එතකොට අපේ හොඳ පුහුණු කරුවා පුදු කණු කඩවුරා ඒ වගේම ක්‍රීඩකීන් පෙළගස්සන් එන විදියක් තිබුණේ නැහැ. අපේ කඩාවැටීමක් තිබුණා. කඩාවැටීම මීට වඩා වැටෙන්න තිබුණ තත්ත්වයක් නමුත් අපි වරින් වර ඕස්ට්‍රේලියාවේ තරගාවලියේ ජයග්‍රහණය කළා. අපි දකුණු අප්‍රිකාවට ගිය තරගාවලියේ ජයග්‍රහණය කළා. අපි බංගලාදේශ ගිය සම්පූර්ණ තරගාවලියේ තුනම ජයග්‍රහණය කළා. ඔස්ට්‍රේලියාවට ගියාම තනි වරින් වර එකක් දිගක් දින්න හතර පහක් පාරදී මෙහෙම දිනවා. හැබැයි සාමූහික ගත්තම අපි පදනම නැත්නම් බේස් එක ගත්තොත් සමස්ත බේස් එක ගත්තා අපි හිමින් හිමින් බර අඩි තියලා හිමින් උඩට එන බව පේනවා. මොකද මේකේ එක් දින ක්‍රීඩකයන් T20 ගස්සනවා T20 ටෙස්ට් ටීමේ ගහනවා එතකොට විනිශ්චයකරුවා අපේ තේරුම් කමිටුවත් එක්ක ගැටලු තිබුණා. දැන් ඒවා එකින් එක හදාගෙන අපට විශ්වාසයක් තියෙනවා ලෝකුස්ලානේ 2019 අපිට දිනන්න පුළුවන් පසුබිම අපි හදලා තිනවා. ඉතින් අපි දැන් හතරුසිංහ මහත්තයා ගෑනලා තිනවා. අපි ඔහුට වගකීමක් බාරද? ඌ අපි තේරුම් කමිටුවේ සමාජීය කොටපත් කරලා තිනවා. මොකද ඒ හයිය ඌට ලබා දෙන්න ඕන නිසා කාටවත් ඇඟිලි ගහන්න අමාරු. ඒතොර සමස්ත වගකීම කණ්ඩායම ඉදිරියට ගෙන යන්නේ වගකීම දිය. ගුරුසිංහ මහත්තයා අපි අරගත්ත කල්මාකාරත්වයට ඌට අවශ්‍ය සහයගය ලබා දෙන්න. ඉතින් මේ වගේ අය
ඉස්සර මේක දමල ගහලා ගියා අය ලංකාවේ පුහුණු කඳුරේ ඉඳපු හතුරුසිංහ තමයි ලෝකේ පළවෙනි පහට ආවේ ලංකාව දාලා ගියාට පස්සේ. එයා ඊට යන්න පාර කැපුවා. ඊට පස්සේ එයා වෙනුවට වෙන වෙන අයව ගෙනල්ලා අවුල් කරලා තිබුණා. ඉතින් මේ වගේ අමාරු තත්යකට උඩරගත්ත කණ්ඩායමක් ක්‍රීඩාවක් වැටුනම හරි අමාරු කොහෙන් පටන් ගන්නද දන්නේ නැහැ. මේ රටේ ආර්ථිකය වගේ. හැබැයි අපි මූල්‍ය ශක්තිය හදාගත්තා. අපේ කඳවුරු ටික වෙන් වෙන වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ සුදු පන්දුවෙන් එහෙම තමයි T20 50 ඕව ගහන කණ්ඩායම හදාගෙන යනවා. ටෙස්ට් කණ්ඩායම ඉතාම හොඳට හැදීගෙන යනවා. දැන් අදත් හැබැයි ඔබතුමාට චෝදනා කරන්නේ මූල්‍යමය පැත්ත ශක්තිමත් කරන එක ගැන හිතුවා මිසක් මේ ක්‍රීඩාව නගා සිටවීම ගැන නෙමෙයි ඔබතුමා අවධානය යොමු කරේ. ඒක ඒක දැන් සාපේක්ෂිතයිනේ කියන එක. දැන් ක්‍රිකට් ශ්‍රේෂ්ඨ පිළිබඳ දන්න අය දන්නවා අපි බිම් මට්ටමේ ඉඳන් මේක හදාගෙන එනවා කියලා. දිස්ත්‍රික්ක මට්ටමෙන් පළාත් මට්ටමෙන් දේශීය තරගාවලි මට්ටමින් අපිට ඇත්තටම LPL එක ලොකුම තරගාවලිය අපි මේ අවුරුදු ගහන්න ලෑස්ති කරලා තිබ්බ අගෝස්තු මාසේ. දැන් මට තීන් තොරතුරු අනුව අනුග්‍රහයකින් ඉන්න බෑ කියලා තියෙන මේ වර්තමානයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අස්ථාවර භාවය නිසා ඒකට අපිට මිලියන 400ක් විතර පාඩු වෙයි අඩුම තරමේ. කණ්ඩායම් අපි නිදහස් කුසලානයට රුපියල් බිලියනයකට වඩා ආදායමල මිලියන 900ක ලාභයක් හැදුවා තරඟ 7ක් ක්‍රීඩා කර තරඟ 7ක්. නමුත් අපිට තරග 18ක් විච මේ LPL එක නැතන ලංකා ප්‍රීමියර් ලීග් එක අපි අගෝස්තු මාසේ ගහන්න තියෙන එක නැතුනොත් අපේ පෙරතරේ. මොකද ලංකාවේ ඇතුළේම ඉන්න දරුවන් ක්‍රීඩා කරන ප්‍රමාණය ඒගොල්ලන්ට ඊළඟට එලිම් මේගොල්ලෝ ලංකාවට ගහන අතර පරතරයක් තියෙනවා. ඒ හින්දා තමයි ඉන්දියාවේ IPL එක, BPL එක බංගලාදේශ වල, CPL එක කැරිබියන් වල, ඒ වගේ දේශීය මට්ටමේ තරගාවලිය ශක්තිමත් කරන්නේ ඒකට මුදල්ම නෙවෙයි ඒකෙන් ජාත්‍යන්තර ක්‍රීඩකෙන්ට ඇවිල්ලා ඒකලංගේ ප්‍රමිතිය උට ගන්න. ඉතින් අපේ පළවෙනි තරගාවලිය ලැස්ති කරලා තිබ්බේ මේ පාර ඒක ගැහුවේ නැත්නම් අපිට ලොකු පාඩුවක්. නමුත් ඒකට හේතු වුණේ මේ උසාවිය ආපු තීන්දුවත් එක එමතුමා තීන්දුව කරනවා නිසි බලධාරියපත් කරන්න. එහෙම නොවුණා නම් අපිට ඒක ක්‍රීඩා ගන්න තිබ්බ කියලා මම හිතනවා. දැන් ඔය චෝදනාව කරන්නේ එකම කණ්ඩායමක්. දැනට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් අයවැය පරතරේ කී දැනට මේ මොහොතේ ඔබ කියන්නේ බිලියන 2යි ගණක් තිබුණා කියලා ඔබ බාර ගන්නකොට දැන් ඒ ණයත් ගෙවලා ඉවර නම් දැන් කීයද පරතරේ? අපේ 2017 ආදායම බිලියන 6යි. වියදම බිලියන 4යි. බිලියන 2ක් සුද්ධ ආදායම් ලාභයක් ඉතුරු කරලා තියෙන 2017. අර ණය ගිහුවේ කොහොමද එතකොට? ණය ගිහුවේ 2016 ඉඳන්නේ අපි ඉන්නේ අවුරුදු දෙකක්. කලින් ආපු ඔක්කොම වියදම් අඩු කරලා නාස්ති ඔක්කොම තුච්චව නවත්තලා අපි ආදායම් මාර්ග වෙනස් කරා. ආදායම් මාර්ග වැඩි කරා. වැඩි කරලා පුළුවන් තරම් ඒ කියන්නේ 2017 අපි බිලියන 1.5ක් විතර ගෙවලා තිනවා. බිලියනකට වඩා 2016 අපි බිලියන 1.5ක් විතර ගෙවලා තිනවා. ඒ වගේම අපි පංගුවක් අය කතා කරලා කල් ගත්ත කොටස් වශයෙන් ගෙවන්න. පංගුවක් අය කතා කරලා අපි ණයක් අරගෙන ඒ ඉක්මනට ගෙවලා ඉවර කරා. ඒ වගේ උපක්‍රමශීලීව ඒ ඔක්කොම ගෙවා ගන්න පුළුවන්. මම සරල ගණඳුනු කීපයක් ගැන ඔබෙන් අහන්න කැමති ටිකක් මේ ටෙක්නිකල් ප්‍රශ්න කීපයක්. 2012 2015 ටීම් ස්පොන්සර් ගණඳුනු ඒ කියන්නේ ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ 1.3 බිලියන. එතකොට මේ පුද්ගලික සමාගමක් සහ ටී බෝඩ් එක, ඩයලොග් සහ ටී බෝඩ් 2015 2019 මිලියන 654කට ඩයලොග් සමාගමකට විතරක්. එතකොට මේක ආර්ථික පාඩුවක් නෙවෙයි. නෑ පාඩුවක් නෙවෙයි. ඒක අපිට ටී බෝඩ් එකට දීලා ටී බෝඩ්ෙන් ඒක දිගටම පවත්වාගෙන යන්න බෑ කිව්වා. ඉතින් ඒ ටීම් ස්පොන්සර්ෂිප් එකේ ඒ ඩයලොග් එක ඇත්තටම 10%ක් වැඩි කරා. ඒගොල්ලන්ගේ ප්‍රමාණය හිමිට වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපි ඒ අයගේ එන අපිට සහයෝගය දක්වන තව අංශ කිහිපයක් තියෙනවා. වයස 19න් පහළ, 21න් පහළ, 23න් පහළ. ඒක නිසා අපි ආයතන දෙකත් එක්ක ඇති කරගත්ත ගිවිසුම අනුව සමහර මූල්‍යම කරුණු ඍජුවම ඕකේ පෙන්වන දේ නෙමෙයි ඒගොල්ලන්ට අපි දෙන වාසි. ඒ වගේ මේගොල්ලෝ අපිට දෙන වාසි. ඒක නිසා අපිට එහෙම කිසිම පාඩුවක් වෙලා නැහැ. ඔබේ කාලය තුල අත්සන් කරපු විශේෂ ගිවිසුම් මොනවද මෙහිම අපිට දැනගන්න පුළුවන්? අපිට අපේ කට්ටිය ඔක්කොම ගිහිල්ලා එංගලන්තේ ඔස්ට්‍රේලියාවත් එක්ක කතා කරලා Big 3 කියලා අත්සන් කරා. එංගලන්තේ ඔස්ට්‍රේලියාවයි ඉන්දියාවයි එකතු වෙලා. එතකොට අපිට අවුරුද්දකට එන්න තිබුණේ ඇමරිකන් ඩොලර් මිලියන 4.5. ඒක ඔබට කලින් ගිවිසුමක් ගැන ඔබ කියන්නේ. ඒක අපි වෙනස් කරා. මම මේ සරලව කියන්නම්. අවුරුදු 8ක් ඇතුළත ඡාපා අපි ගහනවා වර්ල්ඩ් කප්
T20, World Cup 50, World Cup matches ගහන. එතකොට රටවල් ඔක්කොටම මේ ආදායම අල්වි කරලා ආදායම ගන්නවා ICC එකෙන්. අරන් ඒ සල්ලි අපි අතර බෙදනවා. ඒ බෙදන සල්ලි අපිට අවුරුදු 8ට තිබ්බේ ඇමරිකන් ඩොලර් මිලියන 78යි. අවුරුදු 8ට 78යි. අපි ගිහිල්ලා Big 3 කියන එක වෙනස් කළා. අපි ඒකට විරුද්ධව ඡන්දේ දීලා පකිස්තානය, නිව්සීලන්ත, නවසීලන්තය වැනි රටවල් එකතු කරගෙන ඒකට මම ඇත්තටම නායකත්වය දුන්නා. දීලා ඉන්දියාවේ සභාපතිවරයා වෙනස් වුණාට පස්සේ අපි යාගේ සහයෝගය අරගෙන ඒක 78 128 දක්වා ඇමරිකන් ඩොලර් මිලියන 50ක් ලංකාවට විතරක් අපි වැඩි කරගත්තා. බිලියන 7මාර. බිලියන 7මාරක් මොනවා කරලාද ලංකාවේ ඒ වගේ වැඩි කරගන්න පුළුවන්? ඒව ඔක්කොම කලින් ගිය අය ගිහිලා අත්සන් කරලා සහතික කරලා හා කියලා. මුදල් දැන් ලැබිලාද තියෙන්නේ? ලැබෙන්නේ නියමිතයි. නෑ, දැනට අවුරුද්ද එකම අවුරුද්දක් දැන්ට කොටස් එක වාරිකව වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 4මාර අපිට හැමෙන් දැන් වාරික අපිට කවද ඉඳලා කවදද ගිවිසුම? ගිවිසුම දැන් 2016 ඉඳන් පටන් ගත්තොත් අවුරුදු 8-6ක් විතර වෙනවා. දැන් කලින් ගැහුවේවට සල්ලි එන්නේ 16න් පස්සේ. අපිට එතකොට අපේ ආදායම වැඩි වෙනවනේ. ඒකට ඔබට කලින් අත්සන් කරපු ගිවිසුමක් ගැන ඔබ කියන්නේ නැත්නම් ඔබ ආවට පස්සේ අත්සන් කරපු ගිවිසුමක් නෑ නෑ නෑ. අපි නැත්තම් මිලියන 50ක් වැඩි වෙන්නේ නෑනේ. කලින් තිබිච්ච එකේදී මේ මිලියන 50ක් අඩු වෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන බිලියන 7මාරක් අඩුවෙන් තිබුණේ. ඒක නිසා අපිට එවැනි දේවල් බැලුවොත් ඊළඟට හම්බන්තොරව යැත්තොත් රජයෙන් විශාල බලපෑමක් කරා අපිට මේකට සල්ලි ගෙවන්න කියලා. ඒකදී අපි ඒක සාකච්ඡා කළා, අපි ඒකෙන් ඉවත් වුණා. නඩු වැටලා තිබුණා ගෙවන්න ඕන තැන් නැති අයට මේ පාලක මණ්ඩලෙම ගිහිලා රක්ෂණ සංස්ථාවල නඩු දාන්න කියලා. ඒ නඩු දැම්මෙන් පස්සේ ඒ අයට වෙන අයට නඩු තියන අයට මේකේ රක්ෂණ දෙන්න බෑ කියන දෙන්න පුළුවන්. එතන නඩු දාපු නැති අයට සමා වෙන අපි පොඩක් වෙලා බලලා ඉමු අපේ පුංචි බාධා කිරීමක් කරලා. දැන් නිදහස් කුසලානය ගත්තොත් අපේ කිසිම සටහනක තිබුණේ නැහැ. මමට පුළුවන්කම තුම ඉන්දියාවට කතා කරලා බංගලාදේශට කතා කරලා ඒ සංචාරය හදන්න. ඒකේ ලාභය විතර ₹19,400. ලාභය. ඉතින් ඒක මම හිතන්නේ ක්‍රිකට් සම්බන්ධව අය දන්නවා. ඒක ලීසි නැහැ. ඒක මං ගැන කියනනේ මට කණ්ඩායමක් ඉන්නවා. ඒ අය දක්ෂ විදිහට පරිපාලනය කරමින් ඉන්දියාවට යනවා, සාකච්ඡා කරනවා, අලවි නියෝජිත එකතු කරගන්නවා. ලංකාව ඉතිහාසයේ චාප දැනගෙනු විදිහට උගලන්ට කියන්නේ පන්දුවකට අපි ගත්තොත් ආපු ආදායම එක පන්දුවකට පන්දු වාරයකට ගත්තොත් අපි වැඩියෙන්ම ඕවර් එකක් විකුණලා තිබුණේ මේච්චර කාල ඩොලර් 4000ට පන්දු වාරයක්. අපි වික්කේ ඕවර් 40000කට කිට්ටු පා 38000කට එක පන්දු වාරයක් අලෙවි කරේ සමස්ත ආදායම ගත්තොත්. එතකොට හයෙන් බෙදලා බලන්න ලක්ෂ 10කට යා ලක්ෂ 12ක් විතර යන එක පන්දුවක ආදායම අපේ. එතකොට ලංකාවේ ඉතිහාසෙම කවදාකවත් එච්චර මුදල මමත් ඉන්න කාල මමත් කලින් ක්‍රිකට් පාලමනේ මට අපිටවත් කලින් එච්චර මුදලකට අලෙවි ගන්න බැරුව. ඒ නිසා ඉන්ඩිපෙන්ඩන්ස් කප් එක දැන් බංග්ලාදේශ්, ඉන්දියාව, ලංකාව. එතකොට මේ මිලියන 950 ගානක් වියදම මිලියන 450කට වැඩි. එතකොට මේවා ඊළඟට මේවා ඔබ හිතන සාර්ථක ගනුදෙනුද? අනිවාර්යයෙන්ම. මොකද අපිට සාමාන්‍යයෙන් ඉන්දියාවත් එක්ක යන සංචාරයකදී ඒ තරමට ආදායම ගන්න වියදම් කවන්න මම බලන්නේ කවදාකවත් අපිට ආයෝජනයක් නොකර ලාභයක් ගන්නත් බෑ, ආදායම වැඩි කරගන්න බෑනේ. ඒ නිසා අපි ආයෝජනය කරලා තියෙනවා. ආයෝජනය කරපු එක හරියින්දනේ සුද්ධ ලාභය අපි අරගෙන තියෙනවා ₹90,000. ලංකාව ඉතිහාසයේ උච්චර සාර්ථක සංචාරයක් කරලම නැහැ. හැබැයි දැන් ඔබතුමා දෙගින් දිගටම මේ ලාභය ගැන කතා කරනකොට අර මං කලින් අහපු කාරණේ දැන් ඔබතුමා විශ්වාස කරනවද ක්‍රීඩකීන් එක දිගට විවේකයක් නොලබා මේ විදිහට තරඟවලට මුහුණ දීම ක්‍රීඩාවට සුදුසුයි? දැන් ඔබතුමා කියන්නේ මේක ක්‍රීඩාවේ අනාගතය ගැන හිතලා ගන්න තීඳු තීරණ කියලානේ. මේ අනිත් පැත්තෙන් ගත්තම ක්‍රීඩකීන් කොයිතරම් දුරට සුදුසු වෙනවද අනාගතයේදී මේ ක්‍රීඩා තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය පවත්වාගෙන යන්න? ඇත්තටම දිල්කා දැන් ඕකේ අපි තනියම සෙල්ලම් කරන්නේ නැහනේ. ඉන්දියාව, එංගලන්තය, බංගලාදේශය, පාකිස්තානය, අනිත් රටවල් ගත්තම අපේ තියෙනවා ටෙස්ට් තරග කීයක් ක්‍රීඩකෙක් ක්‍රීඩා කරාද කියන්නේ ප්ලේ එක්ස්පෝෂන් එක ක්‍රීඩකෙක් පෑ කීයක් දවස් කීයක්ද කියලා බලවම
අපි සාමාන්‍යයක් ගත්තම අපි ඉතා හොඳ සාමාන්‍යයෙන් සාමාන්‍යයට වඩා අඩුයි සමහර කාලවල දැන් ක්‍රීඩා කරනවා. ඒ නිසා අපිට එහෙම දැන් ඉන්දියාවේ ක්‍රීඩකෙන්ට තමයි වැඩිම ඉල්ලුම තියෙන ඒගොල්ලන්ට ලොකු නීතියක් ගෙනල්ලා තියෙනවා. ඒගොල්ලන්ට දවසකට පස්සේ දවස් තුනක් නිවාඩු ඕනේ ඊළඟ මැච් එකට. ඊළඟට තරඟ දෙක අතුරතර පස්සේ තව තැනකින් තැනකින් යන්න බෑ. එක දිගටම ටෙස්ට් මැච් හයක් තුනකට ගෙවුවට පස්සේ අනිවාර්යෙන් එයාගේ කායවර්ධන කාය පරීක්ෂණයට දාලා අහන්න ඕනේ. එයා කැමති ශ්‍රී ලංකාවට. ඒ වගේ මොකද ඒගොල්ලන් තමයි වැඩිම තරඟ වාර. මොකද අනිත් රටවල් දැන් ඔස්ට්‍රේලියා ගත්ත කෙනාට වින්ට් එකක් තියෙනවා. එංගලන්තට වින්ට් එකක් තියෙනවා. ඒගොල්ලන්ට ඒ ශීත නිසා ඒගොල්ලන්ට එනවා වාසියක් මාසයක් දෙකක් නිවාඩු ගන්න පිටරටට ගියේ නැත්තම්. අපි දැන් මේ බටහිර ඉන්දිය කොස්දිවලට ඉස්සලා අපි මාස දෙකක් නිවාඩු. ඊට පස්සේ තමයි මේ මාසේ යන්නේ අන්තිම නිදහස් සුසුලෙන් පස්සේ අපිට සතිය 8ක 9 කාලය නිවාඩු. ඊළඟට දැන් මේකට පස්සේ අපිට මෙහෙමනේ. දැන් ටෙස්ට් චන්චිතේ ඉන්නාගෙන් 7ක් 8ක් සෙල්ලම් කරන්න එක දින. අර ක්‍රීඩකින් 4 දිනක් විතර තමයි ගොක් මහන්සි වෙන්න වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ එහිඳ ඉන්ජිය වෙනවා. ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙනවා. අපි ඒක පිළිගන්නමුත් ඒක අපේ රටට විතරක් ආවිනික වෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි ඒ වගේම ඒගොල්ලෝ උසස් තලයේ ක්‍රීඩා නොකර ඉන්නවන් උනට වඩා කාලය. කියන්නේ සති 8ක් 10ක් පැනපු ගම ඒගොල්ලන්ගේ තාක්ෂණාත්මක පල්ලෙහාට වැටීමක් වෙනවා. ඉතින් මම හිතන්නේ අපි ඒ කියන්නේ එක්සසිව් ක්‍රිකට් කියන්නේ අමතර වැඩිපුර ක්‍රීඩාවක් කරනවා කියලා අපිට කිසිම එහෙම බලපෑමක් එහෙම මම හිතන්නේ නැහැ. ඇයි ඔබ නීති විරෝධී නිලවරණ කමිටුවක් පත් කරන්නේ? නෑ ඒක එහෙම වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ අපිට නිලවරණයක් තිබුණේ නැහැ. අපිට නිලවරණයක් තිබුණේ පළවෙනි වතාව මේ 2018. ගිය පාර නිලවරණ තියෙනකොට මේ අලුත් නීතිය 2016 ආවට පස්සේ ක්‍රීඩා සමාජ ගොඩකට අවසර දීලා තිබුණා. ගිහිල්ලා නිලවරණයක් තියන්න ඉස්සෙල්ලා එක්සකටිව් කමිටුවේ විධායක කමිටුවේ නිලවරණ කමිටුවක් පත් කරලා ඊට පස්සේ මැතිවරණයක් තියන්නේ. නමුත් අපි හිටපු ඇමතුමාගේ ඉල්ලීමක් කරා මේතුමා අපිට කිව්වා ඒක ඇත්තරම දැන් කල්ගෙරපි අපේ වර අමාත්‍යංශ වරදන් නෙමේ ඒක සුදුසු නෑ. නමුත් මේ මම කලින් අවසර දීලා තියෙන නිසා නිලවරණ කමිටුව පත් කළා නිලවරණේ තියන්න කියලා. හැබැයි අපිට ෆයිස ඇමතුමා ආවට පස්සේ එතුමා කිව්වා මේක හර නෑ. මහා සභා විශේෂ මහා සභා රැස්වීමකින් තමයි නිලවරණ කමිටුව පත් කරන්න. අපි මේ මාසේ 19 වෙනිදා නිලවරණ කමිටුවක් පත් කරා. මේ පත් කරේ අර අප්‍රේල් මාසේ 6 වෙනිදා එකඟ වෙච්ච 5 දෙනාමයි නැවත පත් කරේ. එතකොට මහා සභාවෙන් අනුමත කරපු නම් පහම තමයි අපි යෝජනා කරපු 5 දෙනාම තමයි පත් වෙන්නේ. ඒ 5 දෙනාට තමයි මහා මැතිවරණේ තියන්න කියලා තීන්දුව කරේ. එතකොට අපි මේකම ඇමතිවරයාට කියලා අවතිවරයා නීතිපතිතුමාට දාලා නීතිපතිතුමාගේ එකඟතාවය මත හිටපු ඇමතිතුමා එකඟතාවය මත අපි මේක හොරෙන් කරමු දෙයක් නෙවෙයි. මුළු සමස්ත ක්‍රීඩා සමාජවලටම දැනුවත් කරලා ප්‍රසිද්ධ කරලා ප්‍රකාශ කරලා කරේ. හැබැයි මේ 31 වෙනිදා නිලවරණයට කලින් දවසේ 30 වෙනිදා ගරු අධිකරණයෙන් තීන්දුවක් දෙනවා නිලවරණය තියන්න කලින් මේ කට්ටිය පත් කරමු නැති නිසා. දැන් ඒ අයව පත් කිරීමට පස්සේ නම් තිබ්බේ හොඳයි. ඒ නිසා හරියටම නිලවරණ කමිටුව පත් කරලා ඊට පස්සේ මහා සභාව තිබ්බනම් හරියි. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. මම තාක්ෂණික කරුණු පැහැදිලි කිරීමක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. දැන් 1973 අංක 25 ක්‍රීඩා පනතේ 31 41 ඒකාබද්ධව ඒ ප්‍රතිපාදන එකතු කරලා තමයි ක්‍රීඩා රෙගුලාසි හදන්නේ. 2016 අංක 1 යනු ක්‍රිකට් වලට අදාළව රෙගුලාසි මාලාවක් එනවා. පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. ඒ අනුව ක්‍රීඩා සංගම් 65ක් තියෙනවා. ඒවට අදාළ විවස්ථාවන් සම්මත කරගන්න ඕනි. සකස් කරගන්න ඕනි යලි. දැන් ඇයි 2018 ජනවාරි මාසෙ වෙනකම්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විවස්ථාව ඒ විදිහට සකස් කරගන්නේ නැත්තේ? ඕකේ කරුණු ගොඩක් තියෙනවා. ඒ විවස්ථාව වෙනස් අපි පැහැදිලිවම කීකීට අපි දැන් කොටස් වශයෙන් වෙනස් කරමින් ආවේ. අපිට ඇත්තට ජනවාරි 8 වෙනිදා මේකේ වෙනස්කම් කරන්න තිබුණා. හැබැයි අපි වෙනස්කම ජනවාරි 8 වෙනිදාට පස්සේ අපි ආයෙත් නිලවරණයකට යන්නේ විශේෂ මහ සභාවට යන්නේ මේ 19. ඒ අතරතුර අපිට නැවත විශේෂ මහ සභා රැස්වීමක් ඇඳලා කරන්න තිබුණා. ඒක අපේ වැරද්ද. අපි අතපසු වීමක් අපිට ඕනනම් ඊට මාස දෙකකට කලින් කරන්න තිබුණා. නමුත් ඒක කරේ නැහැ කියලා කාටවත් අගතියක් වුණාද? මොකද අපි මේ නම් පහක් යවනවා. මේ දැන් උදාහරණ චාප අපි නම් පහක් යවනවා. ඒ 5 දෙනාම තමයි නිලවරණය කැඳවන්නේ. ඒ 5 දෙනාම තමයි මේ නිලවරණ කමිටුවෙත් පත් වෙන්නේ මහ සභාවෙන්.
දැන් ඒ පස් දෙනාම ඊළඟ විශේෂ මහා සභාව රැස්වීම තිබ්බත් සමාජිකව පත් කරොත් ඒක නිසා මේ පත් කරපු පුද්ගලය පිළිබඳ කිසිම පුද්ගල ප්‍රශ්න නෙමෙයි තාක්ෂණික ප්‍රශ්න 2018 ජනවාරි මාසයේදී ඔය සකස් කරන ව්‍යවස්ථාවට ඇයි නිලවරණ කමිටුව පත් කිරීම පිළිබඳ ප්‍රතිපාදනය අතුල් කරන්නේ නැත්තේ හිතාමතා කරපු දෙයක්ද නැහැ 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 මේ නිලවරණ ඔය නිලවරණ කමිටුව උනේ නිලවරණ කමිටුව කියන එක අපි ඒක නේ රෙගුලාසිය රෙගුලාසිය එකයි ඔව් ඒ රෙගුලාසිය වල ඕක විතරක් නෙවෙයි තව හතක් අටක් තියෙනවා පාසල් සංගමේ නියෝජනය ඔය වගේ ගොඩාක් තියෙනවා වරින් වර අපිට ගේන්න තිබුණේ ඒවා දැන් ඔය ව්‍යවස්ථා කමිටුව කියන එකේ අපිට ව්‍යවස්ථාවට ගේන්න ඕනේ අපිට ගේන්න බැරි වෙච්ච නිසා අපි ව්‍යවස්ථාවට ගෙනල්ලා ඊට පස්සේ කමිටුව පත් කරන්න තමයි 19 වෙනිදා යොදාගත්තේ ඒසා 19 වෙනිදා ව්‍යවස්ථාව වෙනස් කරලා තමයි ව්‍යවස්ථා කමිටුව පත් කරේ. ඇයි මේ මෙච්චර කාලේ බලන් හිටියේ කියන්නේ 2016 ඉඳලා 2018 දක්වා කාලේ ඇද්දී. නෑ අපි අපිට තිබිච්ච වැඩ රාජකාරීත් එක්ක අපි මේ බිලියන 6ක ආදායමක් තියෙන ආයතනයක් අපි වෙලාවට විගණනය වර කරලා තිනවා. ලංකාවේ ඕක ලොකු ගැටලුවක් කියලා අපි හිතන්නේ. ඔය 3 දිනක් ඉතින් අර මේ තනතුරටම එන්න බලාගෙන හැමදාම නඩු දාන 4-5 දිනක් ඉන්නවා. හැමදාම මේ අපිට විරුද්ධව කතා කරන එන සමස්ත රටේම ජාතිකම ප්‍රශ්න ඕක නෙවෙයිනේ. ඉතින් ඒක නිසා දැන් අපි ක්‍රීඩා සමාජය ගත්තොත් ක්‍රීඩා සංගම් ජාතික සංගම් 64ක් තියෙනවා කියන්නේ. ඒ 64ෙන් 57ක් විගණන වාර්තා වෙලාවට දෙන්නේ නැතුව එමෙතුමා මාස 6කට කල් දීලා. මේ ව්‍යවස්ථාව අදාළ නැද්ද ඔබ රටේ ව්‍යවස්ථාව විනාශ කරන කියන එක? නෑ නෑ ව්‍යවස්ථාව අදාළයි. ව්‍යවස්ථාව අදාළයි. අපේ ව්‍යවස්ථාවේ තියෙනද අපි වැඩ කරලා තියෙනවා. නමුත් ක්‍රීඩා නීතිය ප්‍රකාරව රෙගුලාසි අපි වෙනස් කළා නෑ. මම ඒකයි කිව්වේ. ඒක නොවේ. ඒක අපිට කරන්න තිබුණා තව මාස 2කට කලින්. ඉතින් අපිට එමෙතුමා දැන් මේ නීති මේක මත සඳහන් කළා. අපිට තව මාස 3ක් කල් දුන්නා නම් අපිට ලස්සන්ට ඕක හොඳටම කතා කරලා විවස්ථාව ක්‍රීඩා මාත්‍යංශ උනිතර වෙනස් කරලා. ඔබ මේක උපක්‍රමයක් නෙමෙයි. නෑ නෑ මොන උපක්‍රමයක්ද චාපා මේ 90%ක් දෙනා මේ සියලුම වැඩකට තුල බොහොම පැහැදීමේ සන්තෝෂයෙන් වැඩ කරගෙන යනවා. මේ එක දෙන්නේ තමන්ගේ අවශ්‍යතාව සඳහා. ඔබතුමා AI ට මේක උපක්‍රමයක් හැටියට පෙන්වන්නට අවස්ථාවක් ලබා දීලානේ තියෙන. දැන් මේකට අනුව කටයුතු කරා නම් ওই ප්‍රශ්න මොකක්වත් එන්නේ නැහැ. නෑ රෙගුලාසි උල්ලංඝනය කිරීමම වරදක් නේද? නෑ රෙගුලාසි උල්ලංඝනයක් මෙතන වෙලා නෑ. රෙගුලාසි අපේ ව්‍යවස්ථාවට ගෙනීමේ ප්‍රමාදයක් තිබිලා තියෙනවා. අපේ ව්‍යවස්ථාවට ඒක ආවට පස්සේ ක්‍රියාත්මක වෙන දැන් ඔය කියන සියලු දේවල් ක්‍රිකට් දේශපාලනය කරනවා කියන්නේ මේක දැන් ඔය කියන එක කවුරුත් මං හිතන්නේ පිළිගන්නවා කියලා මේ ව්‍යවස්ථාවට ගෙන දැන් ඕක දැන් මට පාඩුවේනේ දැන් අපි බලේ ඉන්නට පාඩුවේ ඔබ කියන්නේ මේ ක්‍රීඩා දැන් 73 අංක 25 ක්‍රීඩා පනත එතකොට ඊට පස්සේ 2016 අංක 1 ක්‍රිකට් රෙගුලාසි ඒ ඔක්කොම මේ ඔබ කියන්නේ ඒවා නිකන් ක්‍රිකට් දේශපාලනය කියලාද නෛතික කාරණා නෙවෙයි තාක්ෂණික කාරණා නෙවෙයිද දැන් ජාප යන වෙන ලයින් එක ඔය ඔක්කොම කරන්න ඕනේ ඒ කරන්න ඕනේ ඒ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාව අනුව තමයි මට ඒක වෙනස් කරන්න 3-2ක් අවශ්‍යයි සම්මත කරගන්න ඕනේ. ඒක සම්මත කරගත්තේ නැති එක ප්‍රමාදීවනේ දැන් අපිට තියෙන අවුල. දැන් ඔය ඕක මට ලීසින් කරන්න තියෙන මම ඒ නිසා අපේ ලේකම්තුමාව ඉවත් කරලා තියෙනවා. අපි හිටපු ලේකම් මාරු වුණා ජනවාරි මාසේ. ඒ වෙනස් වීමත් එක්ක අලුත් ලේකම් එතුමාට මේක ක්‍රියාත්මක කරන්න හම්බුනේ අපේ හිටපු උපසභාපතිතුමා ඉවත් වීමත් එක්ක ලේකම්තුමා උපසභාපති වුණා. ඒ ඔක්කොම දෙසැම්බර් ජනවාරි මාසෙ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට මේක වෙනස් කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් අපිට ඒ කාලයත් එක්ක ඇතිවෙච්ච ගැටලුව නිසා මිසක් අපි බොහොම සන්තෝෂෙන් ඔක වෙනස් කරනවා. අපිට රෙගුලාසිත් එක්ක රෙගුලාසි වෙනස් කරන්න ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක නිරන්තරයෙන්ම සාකච්ඡා කරමින් අලුත් කරුණු ඉදිරිපත් කරමින් නායකත්වය දෙන කණ්ඩායම අපි. අපි මේ අනික් අය වගේ පිරිකන්නේ ගැල පිටිපස්ස දොරෙන් ඇතුළට එන අය නෙවෙයි. ඒක නිසා මේ වෙනස් කිරීම නොකිරීම ගැන මම කනගාටු වෙනවා. ඒක අපි මම තනියම අවසාන වශයෙන් සභාපතිට මම වගකීම ගන්නවා. සමස්ත මුළු කමිටුවේම ලේකම්තුමා සහ හිටපු ලේකම්තුමා ඇතුළු අයගේ වගකීම. ඉතින් අපි එකකින් බැහැර වෙන්න බෑ. ඒක කරන්න තිබු වෙලා. හොඳයි අපි පොඩි අවස්ථාවක් ලබා ගන්න කට විරාමයක් ස්ථා යොමු වෙන විරාම නැන්තර යලත. ඔබලි තෙක් වෙසිරිනේ 360 සජීව සංවාදයේ සමගින් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මෑතකදී එල්ල වෙලා තියෙන බරපතල චෝදනා මේ තරඟපාවා දීම සම්බන්ධයෙන් මේ වගේ චෝදනාවක් අපිට එල්ල වෙලා නැහැ. මේ වගේ දෙයකට කොහොමද ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ඔබතුමන්ල කොහොමද මේකට මූණ දෙන්නේ සහ දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා ජාත්‍යන්තරයේ අපේ නැති වෙච්ච මේ දේ නැවත ඇති කර ගනි විශ්වාසය ඇති කර ගැනීම සඳහා කොහොමද මේ කටයුතු වලට මූණ දෙන්නේ? ඇත්තටම දැන් ඔබ පටන් ගන්න නම් ලක්නව් වල 92
ඉස්සලාම මේකට කලින් මේක වෙලා නැතුව නෙවෙයි හංසකුණේ මහත්තයාගේ තරඟපාදින්ම එයා පාපෝච්චාරණය කරපු වෙලාවේ එයා කිව්වා සල්ලි ගත්ත හැටි සල්ලි කොහොමද ගත්තේ එයා ඒ ගැන කනගාටු වෙනවා දුක් වෙනවා සමාවිල්ලා මුළු රටින්ම ඒ වෙලාවෙත් ලංකාවේ අර්ජුනගේත් අරවින්ද සල්ලි ගත්තා කියලා ඒ ගත්ත එක්කෙනා කිව්වා හැබැයි අපි ඒකට මූණ දුන්නා ඒ නිසා ඒ වෙලාවේ මොකද ඒ වෙලාවේ තිබුණ නීතිය අනුව අපේ රටේ ක්‍රීඩකයන් ඩොලර් 15000ක් ගත්තා කියලා නෛතික වශයෙන් ඔප්පු කරන්න පුළුවන් ක්‍රමවේදයක් එතන තිබුණ නැහැ මොකද ක්‍රීඩකයන් ගිවිසුම් ප්‍රකාරවන මේ ක්‍රීඩා කරන්නේ තරඟේ ක්‍රීඩා කරලා තියෙන්නේ ලක්නව නුවර ලංකාවේ නෙවෙයි තරඟය තුනන්ම කොහොම දවස් තුනක් විතර මැච් පැරදිලා ඉවර වෙලා තිනවා එතකොට ඒ ඔක්කොම විස්තර ගත්තාම අපිට මේ ට්‍රයල් එක ගෙනියන්න පුළුවන් තත්ත්වයක් 1998 2000 තිබුණේ නැහැ. ඒ නිසා අපිට එදා අපි ගත්ත තීන්දුව සහ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල ගත්තොත් ඒ වගේම අදත් බැලුවොත් ක්‍රීඩකීන්ගේ පැත්තෙන් දැන් ICC එක ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ ICC එකට තියෙනවා මේ ICC එකට තියෙනවා නීති රාමුවක් හැදිලා ඒ නීති රාමුව අනුව ඒගලන්ට පුළුවන් ක්‍රීඩකීන් ගැන සොයා බලන්න දැන් තමයි දැන් ඇමරිකන් ඩොලර් මිලියන අපි 4ක් 5ක් වගේ ප්‍රමාණයක් අපි වෙන් කරනවා අවුරුද්දකට මේවා සොයා බලන්න. ඉතින් අපි තරඟාවලියට කලින් දැනුවත් කරනවා එන්න කියලා. එවිල්ලා අපිට මේ තරඟාවල් පිළිබඳව පිරිසක් යොමු කරලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ නිසා දැන් විශාල අධීක්ෂණයක් යට තමයි ක්‍රීඩකින්ව හසුරුවන්නේ. ඒ වගේම ක්‍රීඩකින්ට උපදෙස් දෙනවා. අවුරුදු 19 ඉඳන්ම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්න. ඉතින් මට තියෙන තොරතුරු අනුවත් මට තියෙන අවබෝධයත් එක්ක මම හිතනවා ලංකාවේ ක්‍රීඩකින් පළවෙනි ශ්‍රේණියේ ඉදිරියෙන් ඉන ක්‍රීඩකින් 20 ගත්තොත් 15ක් 20ක් වගේ ගත්තොත් අපි නිකන් තර්කයකට ගත්තොත් ගිය අවුරුදු 8ක 10ක ප්‍රමාණය කිසිම වார்த்தාවක් නැ අපේ ක්‍රීඩකින් මේවට පෙළඹිලා ඉන්නවා කියලා දෙන්න. ඒ නිසා අපි මේ පැත්තෙන් සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි මේ ගාලු ක්‍රීඩාංගණයේදී අපිට ගැටලුවක් තියෙනවා. ඒ ගාලු ක්‍රීඩාංගණයේ හිටපු තරඟ ක්‍රීඩා භූමිය හදන කෙනාව දැන් අත්හිටවලා තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලෙ නෙවෙයි. ICC එකෙන් ඒත් පරීක්ෂණයට ඔහු සහභාගි වුණේ නැහැ කියලා උත්තර දෙන්න ආවේ නැහැ කියලා නීතියෙන්ම ඔහුව තරඟ වීමකට කිසිම තැනකට එන්න තහනම්. ඒ නිසාම ගාලු ක්‍රීඩාංගණයේ අපි දකින දේ තමයි දැන් ක්‍රීඩාංගණ අනිත් ක්‍රීඩාංගණ ඔක්කොටම වඩා හැමතිස්සම ප්‍රශ්න තියෙන තැන. හේතුව මම දැක් හිතන්නේ දැන් ප්‍රේමදාසයකට එහෙම නැත්නම් පල්ලෙකැලේට එහෙම නැත්නම් සූර්යාවට තකාණියක් යන්න පුළුවන්. ගාලු ක්‍රීඩාංගණය බොහොම විවෘතව මාරායින ඉඳන් මැච් එක බලන්න පුළුවන් තත්ත්ව තැන. අපි ඒකට වටෙන්ම කීපවතාවක් උත්සාහ ගත්තා සම්පූර්ණ ආවරණය කරන්න. නමුත් ඒ තියෙන තත්ත්වයේ උඩ නීත්‍යානුකූල ගැටලු වුණ වහන්න බෑ. ආකියොලොජි සිටි එකක් අපිට තියෙනවා මේ හෙරිටේජ් සිටියක්. එහෙම නැත්නම් ඒකට අපට අවසර දෙන්නේ නැහැ. නමුත් ඒක නෙමේ අපි හේතුව කරගන්න. මොකද ක්‍රීඩ අපි බැලුවා මේ අන්තිමට ආපු ප්‍රශ්නෙදිත් දැන් පරීක්ෂණයක් පවත්වන්න ක්‍රියාත්මක වෙලා තියෙනවා ICC කින් එක කරගෙන යනවා. ඒකෙදිත් ක්‍රීඩා භූමිය හදන අයගෙන් නෙමේ මේක වෙලා තියෙන්නේ. ක්‍රීඩාංගණේ ඉන්න වෙන සේවකයෙක් තමයි කියලා තියෙන්නේ මේකට අද මැච් එක දවස් තුනෙන් ඉවර වෙනවද මොනවද කියලා තිනවා අපි ටර්නින් විකට් එකක් හදලා තිනේ කොහොමත් ඉතින් ලංකාවේ ස්පින් එකට තමයි ගාල් හදලා තිනේ ඒක අද නෙමෙයි අවුරුදු හැමදාම 98 අපි පටන් ගත්ත දවසේ තමයි ඔකේ අපේ වාසියට අපේ විකට් එක හදලා තිනේ ලංකාවේ අපි දැන් ඕස්ට්‍රේලියාවට ගියාම පර්ත් එක හදන්න යන අනේ පව් මුන් ලංකාවෙන් ආවි ටර්නින් විකට් එකක් දෙමු කියන්නේ නැහනේ ඒක තමයි ඒක ආට් එකක් මේ ක්‍රීඩාවේ අපි හැඩ ගැස්සෙන එකේ තියෙන ශක්තිය තමයි ටෙස් කියන්නේ අපෝ ටෙස් කරනවා ඒ දැන් බටහිර ඉන්දියාව බලන්න දැන් අපිට න විකට් 300ක් ගත්ත හොඳම ක්‍රීඩ පන්දු යවන්න හේරත්. හේරත්ත බෝලේ කරව ගන්න බෑ ඉන්දියාවේ වෙස්ට් ඉන්ඩීස් වල. මොකද ඒගොල්ලෝ විකට් එකක් හදන්නේ නැහැ නේ හේරත් හරියන්නේ. බෑ මේක පන්දු යවන්න 4 දිනකින් ඒගොල්ලෝ මේ තරඟ වලට අවතීර්ණ වෙනවා. ඒ වගේ ඒකයි තින් අපි ඒක අභියෝගයක්. ඒක තමයි ක්‍රීඩ ප්‍රශ්නයක් කන පොඩ්ඩක් උකට අදාළයි. ඔව් දැන් ඒක නිසා මේ මේ මේකෙදි මේ තරඟ පාවා දීමට වඩා දැන් තියෙන්නේ ඔය තරඟ ඔය මේ පිටි තන තීලි හදන එක ගැන තොරතුරු ලැබුණා කියලා. ඒකත් අපිට හොඳ නෑ. ඔය හැබැයි අල්ජසිග්‍රා එක කියන එකේ ආපු වාර්තාව කිලිම SID එකට පෙමිණිලක් කරලා තියෙනවා CID එකට.
එවගේම ICC ගෙන් දැන් පරීක්ෂණයක් කරගෙන ඒගොල්ලොන්ගෙන් ඉල්ලා තිනු අල්ජසීරා එකෙන් තොරතුරු දෙන්න කියලා ඒගොල්ලෝ ICC එකේ ස්ථාවරය නම් මේ දැනට ලංකාවේ හෝ එනන් රටවල් වල ආවිල්ලා තින තොරතුරු අනුව තාම ඒගොල්ලන්ට ෆයිනල් කන්ක්ලූ කියන්නේ අවසාන නිගමනයකට එන්න බෑ කියලා තිනවා මම හිතන්නේ නම් ඔය ඔක්කොම බැලුවත් සමස්ත දේ බැලුවා අපේ රටට එහෙම අපකීර්තියක් නැහැ අපිට බොහොම ගෞරවාන්විත ආදරණීය මිනිස්සු ගොඩාක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකින් ඉන්න රටක්. මේක මේ රට ඇතුළේ ඉන්න කීප දෙනෙක් තමයි මේක දැන් බලන්න අපේම ක්‍රීඩකෙක් ගිහිල්ලා කිව්වම ඇන්ජලෝ මැතිව්ස් වන් ඩවුන් ගියේ තරගේ පාවා දෙන්න කියලා ලංකාවේ කැප්ටන් ගැන එහෙම කියනවාද? ඊළඟට තව කෙනෙක් කිව්වා මේ විකට් එක මෙහෙම හදලා තින්නේ මොකක් හරි උපක්‍රමශීලීට මේ ක්‍රීඩාංගේ අපිම කිව්වොත් එහෙම අපේ ක්‍රීඩකින් සැකයි කියලා. මම හොඳටම දන්නවා ගිය අවුරුදු 3 මට ගැරන් කරලා ගියන් පුළුවන් ගිය අවුරුදු 2 මාරක් අපි හිටියා එකම ක්‍රීඩේක කෙනෙක්ටවත් කිසිම පරීක්ෂණයකදී කිට්ටුවටත් ඇරලා නැ වංචාවක් කරා කියලා. ඉතින් හරි අසාධාරණයි. මොකද ඒ දරුවෝ ඒ ගෑට දරු මල්ලෝ ඉන්නවා ක්‍රීඩකින්ගේ නම් කරනවා. දැන් ඇන්ජලෝ මැතිව්ස්ගේ නම කියලාම ඔබ ශ්‍රේණියම කරනවානේ 2011 දෙසැම්බර් 17 තමයි 2011 දෙසැම්බර් 17 තමයි පාර්ලිමේන්තුවේදී ඔබාර කතාව කියන්නේ අර්ජුන අරවින්ද හැන්සඩ් ගත වෙලක් තියෙනවා. ඔබ කියනවා අර දකුණු අප්‍රිකාවේ කතාව කියලා ඒ දෙන්නා මේ අල්ලස් අරන් තිනවා කියලා තරග පාවා දීලා. එතකොට අර්ජුන රණතුංගේ ඒ වෙලාවේ නැගිටලා ඔබට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවේ. ඔහු කියනවා දැන් ඔබ කියනවානේ දැන් අනිත් අයට එහෙම මේ අපහාස කරනවායි කතාවක්. ඔබ නිතර කියනවා ඒකයි ක්‍රීඩකයන්ට මෙහෙම කරන්න කියලා. එතකොට අර්ජුන ඔබට කියනවා මේ කරුණු ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට ඔහුව ඉන්ටර්පෝල් එකෙන් කැඳෙව්වාය ඒ පරීක්ෂණ ඉවර කෙරුවාය ඔහු නිදොස් කරා කියලා. හැබැයි ඔබ ඉන්ටර්පෝල් එකෙන් පරීක්ෂණ කරනවා? ඔව් එහෙම කිව්වා පාර්ලිමේන්තුවේ. නමුත් ඔබ එතනින් එහාටත් ඒ වාර්තා ඉදිරිපත් කිරීමක් විධිමත් පරීක්ෂණයක් පිළිබඳ දෙයක් කිව්වනේ. ඔබ කොහොම ඒක තාක්ෂණික හේතුමත් කරන්න බෑ කියලා එතනින් එහාට. ඒ අදත් මම කියනයි. එතකොට දැන් ඔබත් ඒකම නෙවෙයි දා කරේ. නෑ. එදා කරේ ඒක නෙවෙයි. දැන් ඒගොල්ලෝ ක්‍රියේට් ගන්න නෑනේ. ඒගොල්ලන් කවුරුත් ක්‍රියේට් ගන්න නෑ. හැබැයි තමන් දැනගන්න ඕනේ මේවා අපිටත් මේ වගේ ප්‍රශ්න ඉස්සර තිබුණා. මට එතනින් යහර ගිව තොරතුරුත් කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක නිසා බොහොම පරිස්සමෙන් බොහොම සුදුම සුදුයි කියලා තමන් පෙන්වන්න යනකොට තමන්ගේ කහට තිබුණා කියලා තමන් දැනගන්න ඕනේ. ඒ ඔබ එදා කරේ පුද්ගලික පහර දීමක් දෙක. නෑ පුද්ගලික නෙමෙයි. දැන් එතන මම හිතන්නේ පාර්ලිමේන්තුවේ එදා තිබිය සංවාද පිළිබඳ එදා ක්‍රීඩාව පිළිබඳ සංවාදයේදී බොහොම අසීමිත විදිහට පාර්ලිමේන්තුවේ නැති අයව ගාවගෙන උත්තර දෙන්න බැරි මිනිස්සු ගැන කතා කර කර අපහාස කරමින් උපහාස කරමින් එහෙම කරන්න දෙන්න බෑනේ. ඉතින් මම පාර්ලිමේන්තුවේ නියෝජනක මන්ත්‍රියෙක් හැටර අපිට කියන්න අයිතියක් තියෙන ඕනේ. තමන් දැනගන්න ඕනේ තමන්ටත් මෙවැනි ප්‍රශ්න තිබුණා. ඒක නිසා ඒවයි නිදොස් කර නිදහස් කරලා නැහැ. ඒ නමුත් ඒ තාක්ෂණ හිතුවම තමයි ඒ ප්‍රශ්නේ මග නවතින්නේ. ඒක නිසා මේ තව ක්‍රීඩකයින්ට තව අයට එහෙම අපහාස කරන එක හොඳ නැහැ කියලා. මේ ප්‍රශ්න යට ගැහිම නෙවෙයිද අද දක්වා මේ ක්‍රමික වර්ධනය වෙලා තින්නේ. ඒකයි මගේ යෝජනාව. නෑ චාප මෙහෙමයි. දැන් අද තාක්ෂණය දිනු වෙලා තිනවා. අද අපි පටිගත කිරීම මේ වගේම ගොඩාක් අයව යොදවීමේ කියන්නේ පොලිස් නිලධාරීන් වගේ අය යොදවන පරීක්ෂණ නිලධාරීන් යොදවීමේ මූල්‍යම ශක්තිය අපිට අද තියෙනවා. 2011 එච්චර ඈතක නෙමෙයි 2011. ඒ මගේ ප්‍රකාශය විතරයි. නමුත් මේක වෙන්නේ 1992 නේ. එතකොට ඒ කාලේ ප්‍රශ්නේ වෙනස්නේ. දැන් කෙසේ වෙතත් දැන් අද අපිට තියෙන්නේ මේ පුද්ගලික වශයෙන් ක්‍රීඩකින් වර්තමාන ක්‍රීඩා කණ්ඩායම වැට්ටීමද නැද්ද කියලා අපි වගකීමක් තියෙනවා. දැන් පුද්ගලිකත්වයේ මත ලංකාවේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාව අවසාන ගමන් යනවා නෙවෙයි. ඒ කියන්නේ වෙන වෙන බල ව්‍යාපෘති එකිනෙකා සමග තියෙන පුද්ගලික ද්වේෂාගේ තත්ත්වයන් මම හිතන්නේ නැහැ. මම ඊට වඩා ගොඩක් පුළුල් ගොඩක් ඉස්සරහට හිතලා වැඩ කරන්නේ. ඔය කීප දෙනෙක් එකතු වෙලා දඟලන්න හැදුවට එහෙම පත් නැහැ. මම එකක් කනගාටු වෙනවා. මොකද දන්නවද අපි විශාල මහන්සියක් වෙනවා. මම තනියම නෙමෙයි කණ්ඩායම කැට්ට විශාල මහන්සියක් වෙනවා මේක පරිවර්තනය කරලා ගොඩනගාගෙන ඉදිරියට යන්න. ඒක අපි ඔක්කොම ආදරය කරන ක්‍රීඩාව. අපි මේ ක්‍රීඩාවට ආදරේ ක්‍රීඩාව අපි ඔක්කොගේම කොටසක්. එතකොට ඒ සියලුම වෙන මහන්සිය උත්සාහය පැත්තකට දාලා කොහේ හරි කෑල්ලක් අල්ලගෙන මේ එකම පවුල් දෙක සංවිධානාත්මක එකතු වෙවි. හැමදාම මේ නිලවරණයකට ඇවිල්ලා මොනවා හරි නඩු කෑල්ලක් දාගෙන ඒකට මඩ ගැස ගැස ඒකයි මම කියන්නේ මේ අයට පබ්ලිසිටි දෙන්න නරකයි. මේ අයට ප්‍රචාරය දෙන්න නරකයි. මොකද යථාර්ථය එතන නෙමෙයි. දැන් මේ අන්තිම බැලුවොත් මේ කොහෙද අපි යන්නේ? මේ ක්‍රිකට් දිනු වෙන කතා කරනවා. දිනු කරන්න උත්සාහ ගන්න එක නෙවෙයි. මේක සම්පූර්ණ පුද්ගලිකව මාව ඉලක්ක කරගෙන කීප දෙනෙක් එතුලා කරනවා. ඒකට සමස්ත ජනතාව එකඟ නැහැ. සමස්ත ක්‍රීඩා ප්‍රජාව එකඟ නැහැ. ඒ නිසානේ දැන් මට වඩා ශක්තිමත්, මට වඩා ප්‍රබල, මට වඩා මූදාල් තියෙන, මට වඩා ක්‍රිකට් ගහපු අය උන්තර රටේ ඉන්නෝනේ.
නමුත් ඒ අය බිම් මට්ටමට ගිහිල්ලා අනුරාධපුර පොළොන්නරුව මහනුවර කෑගල් දිස්ත්‍රික්ක වශයෙන් ගිහිල්ලා ඒ අයත් එක්ක පල්ලෙහාට ගිහිල්ලා උරණ වෙලා ඒ මිනිස්සුත් එක්ක හැප්පිලා සංවාදනය කරලා දියුණු කරලා වැඩ කරන කොටසක් නෙවෙයිනේ. උදීම ඇවිල්ලා මේක දැන් මුදල් තියෙන නිසා මේවට තනතුරු අරගෙන වැජමෙන්න උත්සාහ කරන පිරිසක් ඉන්නේ. ඒකට අපිට මං හිතන්නේ අපේ ක්‍රිකට් ප්‍රජාව කැමති වෙයි කියලා. ඒ නිසා තමයි ඒගොල්ලෝ පිටිපස්ස දොරෙන් ගිහිල්ලා හැමතිස්සෙම උත්සාහ ගන්න කොයි හරි මේ මේකේ චාප මිනිස්සුන්ට පේන්නේ නැති දොරවල් ගොඩක් අපි විවෘත කරලා තියෙනවා. ඔබ නීතිගරුක පුද්ගලෙක්ද? නීති පිළිගන්නවා අනිවාර්යයෙන්ම. එතකොට දැන් ඔබට යෝජනා කෙරුවොත් රෙගුලේෂන්ස් 5-4 FHM 2016 ඊට අනුව ඔබට ක්‍රිකට් නිලවරණයට ඉල්ලන්න අයිතියක් නැහැ කියලා මම යෝජනා කෙරුවොත් ගැසට් එක 1990 23 දිනේ 2016 10 27 දැන් චාපද ඔයත් දැන් ඔයා ඉතින් CSN එකේ නිශාන්ත රන්දුක මහත්තයාගේ යටතේ හිටිය මනුස්සයනේ. ඒ නිසා මට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයා වගේ කෙනෙක්ව ගහන එක. දැන් අවුරුදු ගානක් තිස්සේ මේ මම ඔබෙන් අහන තාක්ෂණික ගැටලුවක් ඔබ පුද්ගලික තලයකට ඇවිල්ලා උත්තර දෙන්න ගත්තොත් එතකොට මට ඊට පිළිතුරු දෙන්න හැකියාවක් නෑ. මම වැඩසටහන ඉදිරිපත් කරන කෙනා නිසා. නෑ නෑ. ඉතින් මම නිශාන්ත රණතුංගගේ ප්‍රශ්නයක් නෙවෙයි ඔබ මං අහන්නේ. නිශාන්ත රණතුංග නඩුදා. නිශාන්ත මට කතා කරන්න දෙන්න. ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මට කතා කරන්න දෙන්න. නෑ මට කතා කරන්න දෙන්න. ඔයා මට කතා කරන්න. CSN නාලිකාවට මම වැඩ කෙරුවේ නෑ. අපරාග ලතපල්ල හැර දාන්න. ඇඟිලි දික් කරන්න. CSN නාලිකාවට කිසි විදිහකටම වැඩ කෙරුවේ නෑ. පුද්ගලික මට ප්‍රහාර එල්ල කරන්න එපා. නෑ නෑ. ඔයා වෘත්තීය මට්ටමින් පිළිතුරු දෙන්න ඔබ මං අහන්නේ ඉතාලම වැදගත් ප්‍රශ්නයක්. මොදාවතම පිළිතුරු ලබාද? දැන් මේ පිළිබඳව මේ සියලු දේවල් කතා කරන්නේ එකම කණ්ඩායමක් අවුරුදු ගණනාවක් තිස්සේ උත්සාහ ගන්නවා මම එන එක නීති විරෝධී කියලා. හැබැයි හැම උසාවියකටම ගිහිල්ලා ඒකලම ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේ පාරත් මැයි මාසේ 30 වෙනිදා ගිහිල්ලා කිව්වා මම ඡන්දි ඉල්ලන එක නවලක්වන්න කියලා. වාර්ණේ ප්‍රතික්ෂේප කරා. මම දින්නට පස්සේ තනතුරු ධර්ණ එක නවත්තන්න කිව්වා. වාර්ණේ ප්‍රතික්ෂේප කරා. මම මේ මැතිවරණයේ නිලවරණයේ කල් දැම්මොත් ඇමතිවරයාට අපේ කණ්ඩායම මොකෙත් එක්ක පත් කරන එක වාරණයක් ඉල්ලුවා ප්‍රතික්ෂේප කරා. ඒ වගේම අපේ කණ්ඩායම ඡන්දෙන් දින්නට පස්සේ දුරදරාගෙන යන්න අවස්ථාවක් ප්‍රතික්ෂේප කරා. මේ 2018 මැයි මාසේ 30 වෙනිදාත් මේ ඔක්කොම කුණුහරුප ගෙනලා දාලා මේ උසස් දැන් ඇහුවේ විනීතිය ගැන මේ උසාවියෙන් ප්‍රතික්ෂේප කළා. ඉතින් අපි මේව කතා කරන්නේ මේ වෙලාව නිශාන්ත රණතුංගලා මේ මනුස්සයා මේ මුදල් විසුද්ධ කිරීමේ පනත හරිද? අපි ඔහු මේ ස්ථානට සහභාගී වෙන නිසා අපි මේ නඩුවලට අද මනි ලොන්ඩරින් පොඩේ මට ප්‍රශ්නයක් මේක ගල්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මට ඒක ප්‍රශ්නයක් නේ මට නඩුද නිශාන්ත රණතුංග කියන්නේ මේ නඩුවකට අදාළ ප්‍රශ්නයක් නේ මම නඩුවට තමයි අදාළ චාපාව නඩුවක් සම්බන්ධයෙන් අහන්නේ ඔබ ඕක නඩුවට අදාළ ඕකනේ නඩුව ඕකනේ නඩුව ඕකනේ නඩුව මේ රෙගුලේෂන් එකක් නැද්ද ඔබ කියන්නේ ඕකනේ නඩුව මට බලපානද කියලා වහේ මම නීතිගරුක පුද්ගලයෙක් මම හැමදාම ඡන්දෝලෙන් දිල්ලා තියෙනවා හැමදාම මම ඉදිරිපත් කළා තියෙනවා හැමදාම ওই කතාව ගෙනල්ලා තිනවා ගෙනාවම් මොකද කරන්නේ ඕගොල්ලෝ ඕකම උසාවියලා උසාවියෙන් ප්‍රතික්ෂේප කරනවා මට කිසිම උසාවියකින් ඡන්දේ ඉල්ලන්න ප්‍රතික්ෂේප කරලා නැහැ මේ ඔක්කොම කරුණු හැමදාම ඉදිරිපත් කළා තිනවා කොහේ හරි ඉස්පිල්ලක් අඩුවේ මැතිවරණ තියාගන්න ආව නෝටිස් එක වැරදි කියලා මොන හරි පොඩි කෑල්ලක් දා ඉතින් අපිටත් දරුවෝ ඉන්නවා අපිටත් ගෙවල් තිනවා අපිටත් මේ උපහාස කර කර අපහාස කර කර අපිට අපි මේ බොහොම කැපවීමකින් ක්‍රීඩාවට තියෙන ආසාවට ආදරයට වැඩ කරාම මේ මිනිස්සුන් හිට පිට නැති මිනිස්සුද මේ වංචාවට දූෂණයට ආව මිනිස්සු කොටසක් ඉන්න රණතුංග කියන අය සම්පූර්ණයෙන්ම නිශාන්ත රණතුංග කියන මිනිස්සු නෑ නැති නිසා අපි නම් සඳහන් නොකර අපි කතා කරමු නෑ මම ඒ වගේම ගන්න ඔව් ඔව් පැහැදිලි තමුන් ආසාව වගේම ගන්න ඕනේ නෑ ඒතකොට මේගොල්ලෝ කිලිම දැන් එක පිටිපස්සේ ඉන්නවා තව මුදල් වේදන් කරන්න අපි ඒකව හිටලා දැන් එහා පැත්තේ ඉඳන් මේක මෙහෙවන කෙනෙක් ඒක ගැන අපි පස්සේ කතා කරනවා. ඉතින් මේ කණ්ඩායමට මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනයට එන්න ඕනෑම ජඩ වැඩක් කරන කොටස. ඒ නිසා ඒගොල්ලන් දැන් අපි දන්නවා කොයිද හිරලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ ඇවිල්ලා කොන්ත්‍රාත් වැඩ. මේ ඇවිල්ලා මේ මඩ වැඩ. මේකෙන් කිසිම ක්‍රිකට් වලට දැන් මගේ පෞද්ගලිකව තියෙන එලිජිබිලිටි එක මොකද්ද තියෙන ප්‍රශ්නේ? මම නීත්‍යානුකූලව මම මේ රටේ නියෝජ්‍ය කතානායකට වැඩ කළ තියෙන අවුරුදු තුනක් එක සත පහක අබමල් රේණුක වරදක් කවුරුහක් කියලා තියෙනවද? ඒ නිසා මම බොහොම නීත්‍යානුකූල නීතිගරුක හැමතිස්සෙම නීතියන්ට අනුව වැඩ කරපු පුද්ගලෙක් නිසා මගේ ක්‍රෙඩිබිලිටි එක කාටවත් චැලෙන්ජ් කරන්න බෑ. ඒක මම ෆයිට් කරනවා ඒකට. හොඳයි. ඒක නිසා බොහොම කනගාටු වෙනවා මේ ප්‍රශ්නේ අහපු එක ගැන. හොඳයි. නෑ නෑ චාප මට ඒක ප්‍රශ්නයක්. ඒක තාක්ෂණික මඩ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ. ඒක මඩ ප්‍රශ්නයක්. අපි මඩ ප්‍රශ්නයක්. අපි විශාල වේදමක් තාක්ෂණික මඩ ප්‍රශ්නයක්. තිලංග සුමිති පාලට මඩ ප්‍රශ්නයක් ඇහුවා. විශාල වේදමක් දරලා පුහුණු කරුව වෙනස් කරන්න ඔබතුමාලා කටයුතු කරනවා. මේ සඳහා විශාල වේදමක් දරන්නට සිද්ධ වෙනවා. හතරසිංහ මහත්මයාව ගෙන්වන්නට සිද්ධ වෙනවා. දැන් මේ ඔබතුමාලා බලාපොරොත්තු වෙච්ච දේ
මේ වෙනස් කිරීම තුලින් සිද්ධ වුණා කියලා විශ්වාස කරනවාද? ඔබතුමාලා බලාපොරොත්තු වෙන තරඟ ජයග්‍රහණය කිරීම. දිල්කා මේක මේ මෙහෙම ඇවිල්ලා බූබම්බා වගේ මෙහෙම කළා මාතු කරන්න බෑ ක්‍රිකට්. එහෙනම් එංගලන්තයට ඔස්ට්‍රේලියාවට එහෙම නැත්නම් පුළුවන් ඇමරිකාවට ජපානට ක්‍රිකට් පටන් ගන්න. මේකට කාලයක් දෙන්න ඕනේ. මේ දරුවෝ අපේ ඇතුළෙන්ම සහජ හැකියාවන් වෙන දරුවා මේ අවුරුදු කීයක් තව දෙන්න ඕනද? අපේ ඔය අපිට මතක තියෙන හොඳයි කියන අය මැච් කීයක් පෙරදුනා? ඔස්ට්‍රේලියාවට 3.0ක් ගහලා නැහැ මේ ලංකාවේ ඉතිහාසෙ. හැබැයි මේ දරුවෝ සෙල්ලම් කරලා දින්නා. ඉතින් ඒ නිසා මේ අපේ අලුත් කණ්ඩායමට ශක්තිමත් කරලා ඒක හරිය විශ්වාසය තියලා. දැන් අපිට එක කණ්ඩායමක් හිතනවා නම් අපි නැත්තම් ක්‍රිකට් නැහැ කියලා. අපේ කාලේ විතරයි ක්‍රිකට් කරගෙන යන්න පුළුවන් කියලා. ඒ අයගෙම නමින් ඒ අයගෙම කීර්තන අපි අලුත් නම් ටිකක් හදන්නේ නැද්ද? අපිට අලුත් ක්‍රීඩකෙන් දැන් අද තරගාවලියක් පිටරටට ගිහිල්ලා අපි පකිස්තානයට ගිහිල්ලා පළවෙනි වතාවට සහජ නුවරදි තිස් තරගාවලියක් දිනු කණ්ඩායම. එතකොට අපි සන්තෝෂ වෙන්න එපා. දැන් මේ අපි හැමවම හදනවා මතයක් හදන්න අපි අරක කරාට වැඩක් නැහැ මේක කරාට වැඩ නැහැ අපිට බෑ 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 නෙමෙයි පුළුවන්. අපි 2019 ලෝක කුසලානේ ජයග්‍රහණය කරා යන්නේ ඒක දිනනවා අපි. හැබැයි ඒකට පසුව හදන්නම දෙන්නේ නැහැ. සමහර කට්ටිය කැමති අපේ කාලේ විතරයි මේ මේක දිනන්න පුළුවන්. අපේ කාලේ විතරයි මගේ ජීවිත කාලෙම. ඉතින් ඒ අය කැමති එක කොටස් දාලා මේක කඩාකප්පල් කරා. ඉතින් ඒක මම හිතන්නේ සුදුසුයි කියලා. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට හිතනවා ඇති මේ මාස 3යි 6යි ක්‍රිකට් කණ්ඩායමක් හදන්න අඩුම ගාන අවුරුදු 3ක් 4ක් යනවා. හොඳයි. එතකොට ඒකට ඒ හදන්නත් පසුතලයේ යටින්ම හැදුනා නම් දිල්කා. හැබැයි යට ටික හදාගෙන එන එකේ ඒ ගලාගෙන එන එක කඩාගෙන නැටනොත් උඩ හරි අමාරුයි හදාගන්න. ඉතින් මම හිතනවා අපිට ඉවසීම තියෙන්න ඕනේ. අපි ටෙස්ට් දැන් ලෝකයේ 6 වෙනි එකේ රටවල් 102ක් ඉන්න රට මම ක්‍රීඩාව. ඉතින් 6 වෙනි අපි දැන් මේ අද තරගාවලියේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණොත් අපි චුට්ටක් උඩට යනවා. අපි 4 වෙනිය වෙනවා. නැත්නම් 5 වෙනි නැත්නම් 4 වෙනිය වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ නිසා ටෙස්ට් තත්ත්වය උඩට එනවා කියන්නේ ඒක හොඳ සංඥාවක්. ඒ කියන්නේ එක් දින සහ T20 එක මොකද T20 කියන එක දැන් එන්නේ තවත් අමාරු වෙන හේතුව දැන් ඇෆ්ගනිස්තාන් වගේ අය පොඩි කාලෙකින් අඩු තාක්ෂණිකින් ඉක්මනට වේගයෙන් ගහන්න පුළුවන් අය හදනවා නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන නිසා ඒ අය සමහරට කැනඩා වගේ රටක වුණා T20 ඉක්මනට උඩට එයි. මොකද ඒක ඕර 20 තරගයක ඒක ලොකු තාක්ෂණයක් අවශ්‍ය නැහැ. ඒක නිසා ඒක මම හිතනවා අපිට අභියෝගයක්. දැන් අපි බංගල්දේශය අපි ටෙස්ට් තරගාවලිය තිබුණත් ඇෆ්ගනිස්තාන් උඩට ඇවිල්ලා තියෙනවා. මොකද ඒ අයට ටික කාලයක් ඇයි ටෙස්ට් කණ්ඩායමක් හදන්න. ඉතින් අවුරුදු තව 4-5ක් යන්න පුළුවන් ඉන්දලා හිටල එකක් දින. ඒ වගේම තමයි අයර්ලන්තය. අයර්ලන්තේ ඉතාම හොඳ ටෙස්ට් තරගාවලියක් හදන. ඒ වෙයි ඒගොල්ලන්ගේ T20 සහ එක් දින තව ටික කාලයක් ඇයි උඩට එන්න. මොකද ඒ රටවල් වල සමයේකේ ටෙස්ට් තරගාවලිය වලට තියෙන ආයෝජනය හුඟක් වැඩි. මොකද ඒ රටේ ක්‍රිකට් ගැන හුඟක් උනන්දු නිසා. ඉතින් ඒ වගේ අපිට ආවේනික දෙයක් තියෙනවා. මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැදට ගිහිලා ක්‍රිකට් ගාන එක 30ක 35ක වගේ වැඩ. හැබැයි සමස්ත ජනතාවට 99.9%ක්ම මැද ගහලා සෙල්ලම් කරන ක්‍රිකට් කණ්ඩායම. මොකද අපිට යටිතල පහසුකම්, පාසල් ක්‍රිකට්, සංවර්ධනයේ පුහුණුකරුවන්, විනිශ්චයකරුවන්, ඊළඟට මේ පැත්තෙන් ක්‍රීඩකීන්, ජාත්‍යන්තර සංචාර, ජාත්‍යන්තර තරගාවලි, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය, ඊළඟට ආසියාවෙම අපි සංවර්ධන කපුටු අපේ යටතේ තියෙන්නේ මුළු ආසියාම රටවල 25ක හෙඩ් ඔෆිස් එක ලංකාවේ. ඒ නිසා මේ සමස්ත වැඩ කොටස් එක්ක බැලුවම ක්‍රිකට් ක්‍රීඩාව කියන එක කණ්ඩායම අපේ වගකීම තමයි. ඒක අපි පැහැදිලිවම දන්නා. නමුත් ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමූහික වැඩසටහනට මේ තරඟ පරාජය වෙන කීපයක් වුණොත් එහෙම නැත්නම් එකක් දෙයක් දින්න පළියට ඒකෙන් මිනුම් දණ්ඩක් ලෝකේ නැහැ. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙන විරාමේ නම් කියලා තමයි 300ට සමගි. ැක් තුන් සයට සජීව සංවාදය සමගින් අපි නැවතත් දේශපාලන කරණාවලට ගියෝ තින්දන්න බතුමල්ලගේ දහසේ කණ්ඩායම ඔබතුමන්ලා විපක්ෂයට එනවා ඔබතුමන්ල නියෝජනය කරපු කණ්ඩායමෙන් බැහැර වෙලා. හැබැයි මේ පැමිණීම වෙනස් විදිහකට දකින අයත් ඔබතුමල්ල මොනවා කිව්වත් අපි ඒ වගේ අදහසකට ගිහිල නැවතත් ඔබතුමාගේ ප්‍රශ්නයට
නෑ තාම කතා කරලා නෑ. එහෙම කණ්ඩායම් අපි පිළිගන්නෙත් නෑ. අපේ ප්‍රතිපත්ති පිළිගන්නවනේ. තිරන්නේ ප්‍රතිපත්ති මාලාව පිරිය අරගෙන අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ මොකද සමහරු තාම ඉන්න මස් කට්ටේ මස් ටික කාලා අර කට්ටේ ඇතුලේ තියෙන ටික සූපු කරන්න බලාගෙන ඉන්න කට්ටයක් ඉන්නවා. ඒ ටිකත් අරගෙන අන්තිම මොහොතේ එන්න ඉන්නවා. නම් ඒක නම් හරියන්නේ නෑ. මහමුද වගේ තියෙන අපේ පක්ෂය. ඉතින් ඒකට ඇවිල්ලා ඔය අතු ගංගා ඔන්නම් අර කුණු ඇලවලුත් එකතු වෙනවනේ. මොකද්ද මේ කියන කතාව? ඒක ඉතින් බැසිල් මාත්තගෙන් තමයි. ඔබතුමන්ලා මේ දෙපැත්තේ කකුල තියාගෙන ඉන්න එක නිසා නෙමෙයිද මේ වගේ කතාවලට උත්තර දෙන්න සිද්ධ වෙන්නේ? නෑ ඉස්සල්ලාම දැන් බැසිල් මාත්තයා කොහෙද ඉන්නේ කියලා මන් නම් දන්නේ නෑ. මට මතකයි ජනවාරි 8 වෙනිදා අපේ චන්දි ඉවරලා ඉල්කා ජනවාරි මාසේ 9 වෙනිදා උදේ අපිට උදේ 8 මාට විතර මහින්ද මාත්‍යා ආරාධනා කරා කතා කරන්න. අපි විශාල වැටීමකින් හිතේ අමාරුවෙන් තමයි ඔක්කොම ලගියේ. ගියාම කිව්වා මේ මැතිවරණයේදී මම පරාදයි. මම කලින් යන්න තීන්දුව කරා මැතිවරණයට. මට මෛත්‍රීපාල මහත්තයා කතා කරා. අද හන්දෑයේ පාට මෛත්‍රීපාල මහත්තයා රට බාර ගන්නවා. ඕගොල්ලෝ තාම පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා බොහොම අපි ඔක්කොම එදා වැටිලා හිටියේ කනගාටු වෙලාවක කතා කරා. ඉතින් මට මතකයි ඒ වෙලාවේ මම යෝජනා කරනවා සර් අපිට 162ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපි 113 දෙනට වඩා අත්සන් කළා. අපේ අගමැති කෙනෙක් යෝජනා කරොත් අපිට ඒතකොට අපිට නැවත මේක හිතන්න පුළුවන්. හැබැයි කියන්න කනගාටුයි අපිට එහෙම විකල්ප වැඩසටහනක් තිබුණේ නැහැ. ඔය ජාතික සංවිධායකතුමා තමයි අපේ බැසිල් එමුතුමා තමයි ජාතික සංවිධායක. ඉතින් එතන හිටියානම් ජ්‍යෙෂ්ඨ කවුරේ අගමැති වෙනවා. ඒ කියන්නේ එක්ක අපි යෝජනා කරන්න ඕනේ චමල් රාජපක්ෂ මැතිතුමා හරි මොකද එතුමාට ගෞරවයක් තිබ්බ කතානායකනේ. එතුමා එතනින් පල්ලෙහාට බහැලා ගන්න තිබ්බ ලේසියෙන් තුන්වෙනි පුරවැසියා. එහෙම නැත්නම් නිවාසිරිපාල ඇමතුමා හෝ දීමු ජයරත්නගේ මෙතුමා හරි හිටපු මොන දෙයක් අපිට කතා කරන්න තිබ්බ ජේස්ටෙක් දාන්න අපිට අවස්ථාවක් තිබුණා. හැබැයි එදා හැන්දාවේ දවස් දෙක බලනකොට එතුමා ජාතික සංවිධායකතුමා තමන්ගේ සහෝදරය පැරදුනාම මම කියන්නේ නිවටයි කියලා. හැබැයි මේ රට දාලා ගියා. එතුමා ඊට පස්සේ දැන් ඇවිල්ලා ඉන්නවා. හැබැයි තේරුම් ගන්න ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත් මේ පක්ෂයට බැඳිලා නැහැ. මේ පොහොට්ටුවට බැඳිලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයත් අපිත් එක්ක දැන්ටත් මහින්ද ජනාධිපතිතුමා අපේ 95 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත්කොළෙන් පාර්ලිමේන්තුවේ ඉන්න 95 කෙනෙක්. ඒතකොට මොකද්ද මේ කතා කරන්නේ? අපි ඔක්කොම විපක්ෂයට ආපුවම හෙට ආණ්ඩුවක් හදන්න පෙරම්පුරණ කණ්ඩායමක් හැටියට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් මෙහෙවලා UMP විරෝධී සටනකට විරුද්ධයි කියලාද මේ කියන්නේ? ඒ නිසා බොහොම කනගාටු වෙනවා. බැසිල් මහත්තයා වගේ කෙනෙක් මේක කියන්නේ අපේ වටිනාකම අපේ කණ්ඩායමේ මෙහෙය දැනගෙන නොදැනගෙන නෙවෙයි. ඒක නිසා අපි බොහොම ඕනෑකමින් කියනවා ඔය කියන කතාවල් පැත්තකට දාලා පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ ජයග්‍රහණය මාවතට ගෙනියන්න නම් අපි ඔක්කොමලා සිල් දනාගේ ශක්තියන අවශ්‍යයි. ඉතින් එතුමා ඔය කියන කාරණාවට උත්තර දෙන්න දෙන්න ඒ තියෙන අවස්ථාවත් අඩු වෙනවා. හැබැයි දැන් ඔබතුමන්ලා ඔය 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 කතාව ඔය විදිහට කියනකොට මේ රටේ සාමාන්‍ය මිනිස්සු බලාපොරොත්තු වෙන ඔබතුමන්ලාගේ ක්‍රියාකලාපය ඇතුලේ කකුල් දෙකම ආණ්ඩුවෙන් එළියට ගනී කියලා. දැන් කවුද වැරදිනේ කියන කතාව දැන් අපි විපක්ෂේ නේ. ඔව් ඔබතුමන්ලා විපක්ෂයේ හිටියට ඔබතුමන්ලාගේ භාවිතාව ඇතුළේ ඔබතුමන්ලා පෙන්නනවානේ තාමත් ජනාධිපතිතුමා කියන විදිහට ජනාධිපතිතුමාගේ අවවාද අනුශාසනාවලට අනුවයි ඔබතුමන්ලා කටයුතු කරන්න කියන එක. දැන් ඒක තමයි මේ 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 වගේ ප්‍රකාශ සහ ජනතාවගේ සැකය. මම හිතන්නේ ඇදිල් කවුතුන ඒ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායමේ නායකයා කවුද? පක්ෂයේ අපේ දැන් 70කට වඩා ප්‍රමාණයක් ඉන්නවා. ඒ කණ්ඩායමේ නායකත්වය පාර්ලිමේන්තුවේ දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අපි TN එකේ සම්බන්ධ වෙන නායකෙක් අපි නෑ. එතකොට පැහැදිලිවම දැන් මේක එක රැයෙන් ඉලි වෙලා හදන රජයක් නෙවෙයි. ඉතින් අපි මේ යන ක්‍රියාදාමයත් එක්ක අපේ අරමුණ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ විරෝධී වැඩසටහනකට යන්න. ඉතින් බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවේ නැති නිසා
එතුමාට පොඩි කනස්සල්ලක් මැසිවිල්ලක් ඇති. පොඩි හිතේ අමාරුකුත් ඇති. මොකද මේ වෙලාවේ ඔහු පාර්ලිමේන්තුවට යනවා මීට වඩා ලොකු සේවයක් අපිට කරන්න තිබුණා. එතුමාට කරන්න තිබුණා. ඉතින් ඒක නිසා මෙතන කල්පනා කරන්න ඕනේ අපි ඔක්කොම මේ කල්පනා කරලා කියනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති කළ යුතුයි කියලා. එතකොට ඒ සටනේදී එතුමාට දන් තියෙන නීති රීති යනුව එතුමාට ජනාධිපති වෙන්නත් බැරි නම් එතකොට ඒක කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට විතරන. එතකොට දිල්ක කොහොමද අපි මේක කරන්නේ? මේ එහෙමනම් අපි 2020 වෙනකන් මහමැතිවරණයක් එනකන් ඉඳලා, ඒ කියන්නේ ජනාධිපතිවරණයටත් පස්සේ තමයි මහමැතිවරණයක් ඉන්නේ. අගෝස්තු මාසේ සැප්තැම්බර් 2020. දැන් අද ඉඳන්වත් අවුරුදු දෙකකට වඩා තියෙනවා. මේ රටට දුක් විඳ විඳ මේ වගේ බඩුමිල වැඩි වෙමින් විශාල වශයෙන් පරිහරණයට වැටිමින් මේ ආණ්ඩුව දිනින් දිනම මිනිස්සුන්ගේ අතරින් ඈත්ෙද්දි, කඩාගෙන වැටෙද්දි, අප්‍රසිද්ධිය යද්දි අපි බලාගෙන ඉන්නද කියන්නේ අවුරුදු දෙකක් ආණ්ඩුවක් හදන්න. එහෙම බලාපොරොත්තු අපේ නැහැ. ඉතින් රටේ ජනාධිපතිතුමා තව අවුරුදු එකමාර වඩා කාලයක් මේ රටේ ප්‍රධාන පුරවැසියට ඉන්නවා නම් එතුමා පක්ෂයේ නායකත්වයෙන් අපිට ගලපගන්න නැති. දැන් ඔබතුමන්ලා ඔහොම කිව්වට දැන් ඔය මේ සංවාදය මේ 16 දෙනා ඔබතුමන්ලා 16 දෙනා සම්බන්ධයෙන් මතු වුණාට ඌට කලින් ඉවත් වෙච්ච අරුන්දික ප්‍රනාන්දු එතකොට නිමල් ලංසා මන්ත්‍රීතුමා දැන් මේ අය සම්බන්ධව එහෙම කතා බහක් ඇති වෙලා නැහැ. එතකොට තේරෙනවා දැන් මේ 16 දෙනා ඉලක්ක වෙන්නේ මොකක් සඳහාද කියලා. එතකොට ඇයි ඔවුන්ට එහෙම නොවෙන්නත් ඔබතුමන්ලා 16 දෙනාට මෙහෙම මේ වගේ ප්‍රකාශ වලට මූණ දෙන්නත් මොකද්ද තියෙන හේතුව? පැහැදිලිව කියන්න ඕනේ අපේ ප්‍රධාන ඉලක්ක වෙන්න ඕනේ පුද්ගලයෝ නෙවෙයිනේ. දැන් ඊළඟ ජනාධිපති කවුද, ඊළඟ අගමැති කවුද, ඒකට වඩා මේ ගේන්න යන ව්‍යවස්ථා වෙනස් කරනොත් ඒකට 3-2 ලබා ගත්තොත් අපේ රට විශාල අර්බුදයකට යනවා. අපේ ළමයින්ටත් මේ රට ජීවත් වෙන්න බැරි වෙයි. ඒකී රටක් කියන එකත් නැති වෙයි. ඉතින් ඒ නිසා අපි 75 දෙනෙක් හදාගන්න ඕනේ දිල්ක ඔක්කොම කරන්න. දැන් අපිට 70ක් ඉන්නවා. ඉතින් අපිත් එක්ක ප්‍රතිපත්තිමය වශයෙන් ඔය 23 දෙනාගේ මෛත්‍රීපාල ජනතුමාත් එක්ක එක්සත් ජාතික පක්ෂයෙන් 23 දෙනාගේ එක්සත් ජාතික පක්ෂයේ ඇතුළෙත් ඉන්නවා කිහිප දෙනෙක්. අපිත් එක්ක අවශ්‍ය වෙලාවේදී 75 නොදෙන්න උදව් කරන්න. ඒතර ජාතික අවශ්‍යතාවය පුද්ගලයාද රටද? ඉතින් මේ රටට අවශ්‍ය 75 තෝරගෙන අපි එකතුලා යනකොට මෙවැනි ප්‍රකාශන යෝග්‍යද, සුදුසුද? අපිට 75 හදාගන්න ලේසියෙන්ද පාඩු වෙනවද? ඒ නිසා ප්‍රබුද්ධ එහෙම නැත්තම් හිටපු ජාතික සංවිධායකයන්ට මම කනගාටු වෙනවා. මාගේ හිතවත්කම ඖද්‍යලිකව එතුමත් එක්ක ඉතාම හොඳින් තියෙනවා. මම බොහොම මිත්‍රත්වයෙන් ආශ්‍රය කරන කෙනෙක්. නමුත් ජාතික දේශපාලනේ මොකද්ද මේ කියන කතාව? මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රයට උල්පන්දම් දීමක්ද කියන එක තමයි අපේ ප්‍රශ්නේ. මොකද්ද අපි එතුමාට කළ තියෙන වැරද්ද? අපි කල්පනා කරලා බලන්න, බැසිල් මහත්තයා කරපු දෙයක් නැහැනේ 95ක් මන්ත්‍රීවරු හදනකොට. අපි 2015 අගෝස්තු 17 මහා මැතිවරණයේ 95 දෙනෙක්ගේ කණ්ඩායමක් හැදුවානේ. ඒ බැසිල් මහත්තයාගේ නෙවෙයිනේ ඒක හැදුවේ, මහින්ද මෛත්‍රී සුසංයෝගයක්. මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල මහත්තයා එකතු වෙලානේ මේ අගෝස්තු 17 අපි ආණ්ඩුවක් හදන්නේ. අපි පාර්ලිමේන්තුවකට යන්නේ. ඒතර 95 දෙනා කණ්ඩායම හදද්දී ජාතික සංවිධායකතුමා හිටියේ නෑනේ. ඉතින් එතකොට එදා වෙනකොට ඇත්තටම මොනවා වුණත් විමල් වීරවංශ මහත්තයලා තමයි මේ කිරලපණෙන් සටන ආරම්භ කරන් ඉදිරියට ගෙනාවේ. ඉතින් අපි ඒ ගෞරවය තුමන්ලාට තියෙනවා අනිත් පක්ෂවල. ඒ නිසා ගොඩක් කල්පනා කළා මිටට දුර්දික බල්ල කතා කරන්න සිද්ධ වෙයි. මොකද අපිට යම් යම් පුද්ගලයෝ తాවකාලික කාලෙන් කාලට රවට්ටන්න පුළුවන්. බෑ සදාකාලික හැමෝම හැමදාම රවට්ටන්න බෑ කියලා. හොඳයි. SP දිසානායක මහත්මයා නව සම්දානයක් ගැන කතා කරන අපි ඒ අදහසට යොමු වෙලා ඉමු. කොහොමද ඊළඟ මැතිවරණයට මුහුණ දෙන්නේ? මේ ප්‍රකාශ සහ මේ තියෙන විරෝධයන් එක්ක ඔබතුමන්ලට ඊළඟ මැතිවරණයට යන්නේ කොහොමද කියන එක පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නේ. දිල්කා, මේ වාම දේශපාලනේ කොහොමත් අපි වෙන්ව ගමන් කරලා එක්ව සටන් කරනවානේ. අපි මීට කලින් වතාවල් කීපයක සමගි රජයන්ද නොයෙකුත් අවස්ථානවලදී අපි පුටුවෙන් ඉල්ලලා හදන වෙලා චන්ද්‍රගාමති ලංකාවට ඇවිල්ලා බොහොම අභියෝගාත්මක කාලෙක. නමුත් අපි අවශ්‍ය වෙලාවට වමේ දේශපාලනේ තියන්නේ නම්‍යශීලී භාවය. ඒක තමයි
අපේ පොදු සතුරා එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායම කියන තේමාව යටතේ අපිට මේ සියලු දෙනා එකතු කරගන්න පුළුවන්. මේ කරුණු කාරණා අපිට පැහැර කරන්න පුළුවන්. මොකද ප්‍රබුද්ධ ප්‍රධාන දේශපාලන අතිකාවකදී අපිට මේ සියලු දෙනා එක වේදිකාවට එකතු කරන්න පුළුවන්. අපිට විශාල විශ්වාසයක් තියෙන ඒ වගේම මහින්ද මහත්තයයි මෛත්‍රීපාල මහත්මයයි මේ දෙදෙනාම ජනාධිපතිවරුන් දෙදෙනෙක් හැටියට මේ දෙදෙනාට තරම් දේශපාලන අද්දකීම් මේ කාටත් නැහැ. අන්තිමට ක්‍රියාදාමයේදී මේ දෙදෙනා එකතු විය යුතුයි කියන එක අපිට වඩා අවශ්‍යතාවය තියෙන මේ දෙදෙනාටනේ. ඉතින් මම හිතනවා පොඩ්ඩක් අපි ඔක්කොම හික්මීමක් ඇතුව විනයක් ඇතුව මේ නායකව දෙන්නට මේ අවශ්‍ය කරුණු කිරීමට අවශ්‍ය පසුබිම හදලා ඒ අයව දිරිමත් කරලා එයාට ශක්තිය ලබා දුන්නොත් ඉතුරු කොටස කාලයත් එක්ක විශ්ඳගන්න පුළුවන්. ඔබතුමා හිතනවාද මේ දීගේ ලෑස්ති කරන්න පුළුවන් කියලා? දැන් ඇමරිකාවයි උතුරු කොරියාවයි මේ කවුද හිතුවේ එකතු වෙයි කියලා? ඒ වගේ මේ 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 දැන් ඇත්තරම සමීපතම ඇසුර තියෙන දෙන්නේක් නේ මේ. ඒ කියන්නේ මං කියන්නේ දේශපාලන කරුණවලදී මොකද වම අපේ ප්‍රතිපත්තිමය වශයෙන් මහින්ද මහත්මයයි මෛත්‍රීපාල මහත්මයයි ජනාධිපතිවරුන් දෙදෙනා මේ මහත්වරුන් මෙතුමන්ලා දෙදෙනාම එක මතයකට එකතු වූච්ච කරුණු කිහිපයක් ඉතිහාසෙ පුරා තියෙනවා. මේ ගිය සති දෙකකට ඉස්සෙල්ලා සුදර්ශනී ප්‍රනාන්දු මුල්ලේ මහත්මිය ඉදිරිපත් කරන මේ දෙන එකතු වුණානේ. ඇත්තටම දැන් මේක සම්බන්ධවත් කතා බහක් තියෙනවා. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියව යෝජනා කරන්නේ මහින්ද මහත්තයද මෛත්‍රී ජනාධිපතිතුමාද? දැන් ඇත්තටම ඒ දෙදෙනාගේම එකඟතාවයක් ඇති වෙනවා. මොකද මේක සිදුවෙන්නේ මගේ ඉවත්වීමත් සමග මම ඉල්ලාසීමත් සමග ඒක ජනක දහස් පක්ෂයේ අවස්ථාවක් හැටියට අපි තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන මුලදී කිව්වා අපේ විපක්ෂ ඉඳගෙන ඉන්න අය කවුරුත් ගන්න කැමති වුණේ නැහැ. අංගජන් මහත්මයාට ඒ නම යෝජනා කරා 23 දෙනාගේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ඉන්න අය. කොහොම සත්භාවයෙන් කිව්වේ ඒ අයත් කිව්වේ මේක SLFP එකෙන් පිට යන්න එපා. නමුත් අංගජන්ගේ පැමිණීම TN එක ප්‍රතික්ෂේප කරා. ඒතකොට TN එක ප්‍රතික්ෂේප කිරීම තුළ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය එතන ලැබෙන්නේ නැහැ. එතකොට එක්සත් ජාතික පක්ෂය TN එකේ තියෙන අවබෝධතාවය උඩ අංගජන්ව දාලා වෙන නමක් යෝජනා කරා නම් එතන අංගජන් පරදින්න තිබුණා. ඒ ඇති වෙච්ච අවස්ථාවේදී අපිට පුළුවන්කම තිබුණා සුදර්ශනී ප්‍රනාන්දුපුල මැතිණිය එකඟ කරගන්න. තුමේ එකඟ වුණේ නැහැ. ඒ මහින්ද මහත්මයාත් මෛත්‍රීපාල මහත්මයාත් මහින්ද ජනපතිතුමාත් මෛත්‍රීපාල ජනපතිතුමාත් දෙදෙනාගේම එකඟතාවය සහ ඉල්ලීම මත එතුමිය කිව්වා දෙදෙනාම එකඟ නම් මම මේකට ඉදිරිපත් වෙන්න එකඟ වෙන්නම්. හැබැයි ශාපයතුමිය පරාද වෙනවා. ඔව් ඉතින් ඒ වගේ මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව එකක් දැන් ඔබ ඔය වාම දේශපාලන ගැන කියන නිසා ශ්‍රී ලංකා දහස් පක්ෂය වමේ පක්ෂයක්ද? ඔව් නේද. ඒක අපි ප්‍රධාන ලක්ෂණයක් කියන්න පුළුවන්ද ඔබට? කියන්නේ වාම දේශපාලනට අදාළව ශ්‍රී ලංකා දහස් පක්ෂයේ තිබෙන මොකක් හරි ප්‍රධාන ලක්ෂණයක් දෙකක් කියන්න පුළුවන්ද කෙටි වේලාවක? ඔව් දැන් අපි මූලික වශයෙන් ගත්තොත් අපිට ප්‍රතිපත්තිමය වශයෙන් කරුණු කිහිපයකට කඩා ගන්න වෙනවා මේක. එකක් අපි රාජ්‍ය සේවය සහ රාජතාන්ත්‍රිකත්වයේ රාජ්‍ය සේවය පිළිබඳ. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිපත්ති ගත්තොත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ගත්තොත්, ඒ සියලු දේවල් ගත්තොත් එහෙම අපි තමයි මේ රටට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ලබා දුන්නු පක්ෂය. ඒ වගේම රාජ්‍ය සංස්ථා රාජ්‍ය ආයතන බිහි කරපු පක්ෂය. ඒ සියල්ල පුද්ගලීකරණය කරන්න කියලා තමයි 2018 අයවැය වාර්තාවේ තියෙන්නේ යෝජනාව. අපි කියන්නේ නූතනයට ගැලපෙන්න නවීනකරණයට යෑම, නූතනයට ගැලපෙන්න යන්ත්‍රානුසාරණයට යෑම, ඒ වගේම ප්‍රතිසංවිධානය කියන ප්‍රතිව්‍යුහගත කිරීම, කියන්නේ රීස්ට්‍රක්චරින්, රීඉන්ජිනියරින් කියන එක, ඒ වගේම කළමනාකාරීත්වය පෞද්ගලිකංශයට දීම වැනි දේවල් වලින් ඒ ආයතනවල ස්වභාවය අනුව ඒවා අපිට ඉදිරියට ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් ජනතාවගේ සුභ සාධනය සඳහා ප්‍රධාන කරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම සමාජයට අවශ්‍ය සමාජ සුභ සාධනයට අවශ්‍ය සියලු දේවල් සඳහා ඒවා නොමිනී ලබා දීමට ක්‍රියාත්මක වූ පක්ෂයක්. ඒකට ප්‍රතිවිරුද්ධ එක්සත් ජාතික පක්ෂ. එතකොට මේ ආභාෂය ලැබෙන්නේ සම සමාජ, කොමියුනිස්ට් ඒ වගේ සියලුම වාම පක්ෂ, වාම දේශපාලන පක්ෂවලින් ලැබිච්ච අපි හැමෝම සන්ධානගත වෙලක් අවුරුදු ගණනාවක් තිස්සේ ආපු ගමනක් එක. ඒක නිසා අපිට එතනින් හැරෙන්න බෑ. මොකද හැරෙන්න බැරි අපිට ඒ ඒ ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවත් එක්ක, තීරණත් එක්ක ආපු ගමනත් එක්ක ලක්ෂ ගණනාවක ජනතාවගේ විශ්වාසය දිනා ගත්ත පක්ෂය. අන්න ඒකයි අපි කියන්නේ මේ විශ්වාසය පළුදු වෙලා තියෙන. පළුදු වීම පටන් ගන්න UMP ශ්‍රී ලංකා ජාතික ආණ්ඩුවක් හැදීම තුළ ඒ ඉන්න හැම දවසම ඒ මිනිස්සුන්ගේ විශ්වාසය කඩලා
හිතවත්කම අපිත් එක්ක තිබීම ලැබෙදියාව නැති කරගෙන අපි ඈත්වීම තුලින් සිද්ධ වෙන්නේ අපි තව ටිකක් අඩාගෙන වැටෙනවා. ඒ නිසා මේ යදි වශයෙන් අපි සංග වෙදගුරු කොවි කම්කරු කියන පංචමහා බලවේගත් එක්ක ආපු පක්ෂයක් හැටියට විශේෂයෙන්ම බුද්ධාගමත් එක්ක බුදු ධර්මයත් එක්ක ශාසනයත් එක්ක බොහෝම සමීපව ආශ්‍රය කරන පක්ෂයක්. බොහෝම හැමතිස්සෙම උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක වෙන පක්ෂයක්. ඒ වගේම ලාංකීය පැත්තෙන් බැලුව ලාංකීය අනන්‍යතාවය සඳහා සංස්කෘති වශයෙන් කලාව පැත්තෙන් බැලුවත් දේශීය වශයෙන් හැමතිස්සෙම අපි තමයි ඒකේ නායකත්වය අපි ලබා දීලා තියෙන්නේ මේ රටට. ඒ නිසා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා අපි මහා සංඝරත්නයේ බැහැදගේ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන තමුන්නාංශයලාට තියෙන වගකීම තමුන්නාංශයලාට තියෙන මේ රටේ තියෙන වගකීම සුළුපටු නෑ. මේ වාම දේශපාලන කඳවුරේ ප්‍රධානය තමයි ශ්‍රී ලංකා අදහස් පක්ෂය. එතනින් බැහැර වෙන්න බෑ. ඒක චන්ද්‍රිකා මැතිණිය හෝ වේවා මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ වේවා වර්තමාන ජනාධිපතිතුමා මැතිතුමා එයාට මේකෙන් බැහැර වෙන්න බෑ. ඒක අපි තේරුම් ගන්න. හොඳයි මම විශ්වාස කරන ඔබතුමන්ලා ඒක තේරුම් අරගනිමින් මොකද ජනතා විශාල වගකීමක් ඔබතුමන්ලාට බාර දීලා තියෙනවා. ජනතා විශ්වාස කරනවා තව දුරටත් අපේ රටේ දේශපාලකීන් ජනතාව පිළිබඳව තව ටිකක් හිතයි කියලා. අපිත් ඒක බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි අද දවසේදී තුන්සෙරට පැමිණීම පිළිබඳ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීමට. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්.